හරි එහෙනම් සුබ උදෑසනක් මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ අන්තර්ජාතික බහුවිෂයක අධ්‍යන මධ්‍යස්ථානයේ විසින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන අද දින පළමු දේශනය පවත්වන්න අපි තීරණය කළා තියෙනවා ඒ අනුව ඒ සඳහා අපි ආරාධනා කළා කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එවැගේම ශාස්ත්‍ර පීඨයේ හිටපු පීඨාධිපති එවැගේම දැනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා මණ්ඩලයේ සභාපති එවැගේම කොමිෂන් සභා සමාජික වශයෙන් කටයුතු කරන එවැගේම හසල පර්යේෂණ පිළිබඳ ඉතාමත් හසල දැනුමක් ඇති විද්වතෙකුට එතුමා තමයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රේම කුමාර් ද සිල්වා මෙතුමා අපි ආරාධනාව පිළිගෙන එතුමා අද මේ දේශනේ පවත්වන්නේ ඒ නිසා මම ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා එතුමාට මේ වැඩ කටයුතු කරගෙන යන්න ඒ වගේම ආචාර්ය සුජීව මෙතුමා මෙහි ආරම්භක කටයුතු සිදු කරයි බොහොම ස්තුතියි මම හිතන්නේ මම බොහොම කෙටි හඳුන්වා දීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ පීඨාධිපතිතුමන් සඳහන් කරපු විදියට ज्येष्ठ महाचार्य प्रेम कुमार द सिल्वा महता कोल्ब विश्वविद्यालय समाज विद्या दिनांशे ज्येष्ठ महाचार्य वरे तुमन समाज विद्या विषय से श्रेहि पर्यशन महितानी पत्रिका विशाल प्रमाण फलकरपू विद्वते कपे लंकावींद तुमन तमन आचार्य उपाधि लबागानी ब्रितानी एडिनबर्ग विश्वविद्यालय ये समाज मानव विद्या किन विषय से श्रेन दिदास महावर्षे तुमन पर्यशने वे ශ්‍රීපාද diversity exclusion in a sacred site in Sri Lanka කියන පරිශ්‍රණය සඳහා තමයි එතුමන්ගේ ආචාර්ය උපාධිය ලැබෙන්නේ ඊට පස්සේ එතුමන් ජාත්‍යන්තර වශයෙන් උත් දේශීය වශයෙන් උත් පරිශ්‍රණ පත්‍රිකා විශාල ප්‍රමාණයක් මයිත්‍රෙන්නේ නාමාවලිය බොහොම දිගයි පළකොට තිබෙනවා ඒ අතරින් තෝරාගත්ත කීපයක් පමණක් මම සඳහන් කරන්නක් මෑත කාලීනව අවධානය දිනාගත්ත Ethnicity and violence in Sri Lanka: An ethno-historical narrative. Palgrave Publisher, London. The worship, to worship our boss, the Buddha. Youth religiosity in a popular pilgrimage site in Sri Lanka. Routledge Publisher, London. ඒ වගේම Macmillan Publisher. ඒ වගේ ජාත්‍යන්තර අවධානය දිනාගත්තන් ජාත්‍යන්තර කීර්තියට පත්වෙච්ච පරිශ්‍රකයන් එමත්නම් ප්‍රකාශකයන් සමග එතුමන්ගේ පරිශ්‍රණය එතුමන් පටු පළකොට තිබෙනවා. පීඨාධිපතිතුමා සඳහන් කරපු විදියටම කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු පීඨාධිපතිවරයෙක් බහුවිධ දැනට බහුවිෂය පරිශ්‍රණ මධ්‍යස්ථානයේ අපේ විශ්වවිද්‍යාලයේ ආරාධිත පරිශ්‍රකයෙක් හැටියට එතුමන් කටයුතු කරනවා මම එතුමන්ට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා එතුමන්ගේ දේශනය පැවැත්වීම සඳහා I think බොහොම ස්තුතියි පීඨාධිපතිතුමා සහ අධ්‍යක්ෂකතුමාට අන්තර්ජාතික අන්තර්විෂයක මධ්‍යස්ථානයේ දැන් විශේෂයෙන්ම දැන් මට ආරාධනාවක් ලැබුණාන් පස්සේ මම කල්පනා කරා මේ විශේෂයෙන්ම පීඩාතුමාත් අධ්‍යක්ෂකතුමාත් එක්ක සම්බන්ධ වෙලා කතා කරාම කිව්වා මේ වගේ මාතෘකාවක් සාකච්ඡාවට භාජනය කරන එක හොඳයි කියලා පළවෙනි දේශන මාලාවේ පළවෙනි දේශනයේ හැටියට එතකොට දැන් ඒක අපි ප්‍රශ්නයකින්ම පටන් ගත්තා Again, how to maximize the research or output in humanities and social science? Because okay, after me, the mahatruga or the vada, the prashnya. This magidan, this prashnya, atishe vedagat prashnya. This prashnya, apni sakatcha or the bajne karan magidan, mitena apni me audience ke ekoda kape tarna acharvaru, palapurudu achar mahacharvaru, eva gima pitastra parishani sandha unandu ayya magidan vishvidyal padhati da sambandhe laina ayya pitastra venat samvidhan or the sambandha ayya tethi magidan ni. එතකොට අපිට පේනවා සැලකිය යුතු සංඛ්‍යාවක් මේ දේශනිය සඳහාත් සම්බන්ධ වෙනවා කියලා. එතකොට දැන් අපි මේ ප්‍රශ්නය අතිශය වැදගත්. මම කියන්නේ ඒ ප්‍රශ්නය සාකච්ඡා කිරීම තමයි මගේ දැන මගේ ප්‍රධාන අරමුණ අද. ඒ සඳහා මම විශේෂයෙන්ම දැන් බැලුවාම මේ ප්‍රශ්නෙට දැන් මම එක පොඩ ප්‍රශ්නයක් හැටියට ගත්තොත් How do we maximize the research output in humanities and social sciences කියන එක දැන් ඒක තමයි වැදගත්. දැන් මේක මම මේ මාතෘකාව නිකන් ප්‍රශ්නයක් හැටියට දැම්ම. කොහොමද අපි ඒක කරන්නේ? How we are going to do that? කියන එක හරි වැදගත්. ඒ කියන්නේ ප්‍රශ්නය ටිකක් අපි කල්පනා කරමු. මොකද නිවැරදි සාමාන්‍ය අපි අහන දෙයක් තමයි සමාජ විද්‍යාවේ සමාජීය මානව විද්‍යාවන් වල ඇත්තටම නිවැරදි ප්‍රශ්නයක් අහන්න ඕනේ නිවැරදි උත්තරයක් ලබා ගන්න නම්. ඉතින් මේ ප්‍රශ්න අහන එකත් හරි වැදගත් දෙයක්. ඒ ප්‍රශ්න කරන්නේ නැති එක තමයි ප්‍රශ්නේ තියෙන. අපිට ප්‍රශ්න
නැති එක තමයි සමහරවල් ප්‍රශ්න තියෙන්නේ. ඒ කියන්නේ අපි හරි ප්‍රශ්නයක් කොහොමද ආන්නේ? ප්‍රශ්නයක් ගුණ කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් අතිශය වැදගත් මම හිතන්නේ. ඉතින් ඒකෙන්ද මේ ප්‍රශ්නේ අතිශය වැදගත් ප්‍රශ්නයක් හැටියට මම දකිනවා. විශේෂයෙන්ම අපි මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා ශාස්ත්‍රය ගත්තන් පස්සේ අද ලංකාවේ මේ ප්‍රශ්නේ අපි නිතරම ඇසිය යුතු වැදගත් ශාස්ත්‍රීය දාර්ශනික ප්‍රශ්නයක් හැටියට මම මූලික වශයෙන් සලකනවා. එතකොට දැන් ඊට කලින් මේ ප්‍රශ්නයට අපි එළඹෙන්න කලින් මේ ප්‍රශ්නයට අදාළ යම් යම් අනිකුත් ප්‍රශ්න අපි මූලික වශයෙන් निराकरण कर ගැනීම අත්‍යවශ්‍ය මගේ අදහස. ඉතින් මගේ මේ දේශනය මූලික වශයෙන් ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් පෙරදරි කරගෙන ඒ ප්‍රශ්න වලට කොහොමද අපි යම් යම් උත්තර සොයන්නේ කොහොමද කියන එක අපි සාමූහිකව මේ සම්බන්ධව සාකච්ඡාවක් කරන්න අවශ්‍ය කරන මූලික මෙවලම් ටිකක් මූලික අවශ්‍ය කරන ප්‍රමාණයක තමයි මම ඉදිරිපත් මම මූලික වශයෙන් මගේ දේශනය තුළ උත්සාහ කරන්නේ. ඒකට එහෙම අපි බැලුවාම අපි පළවෙනි ප්‍රශ්නේ තමයි අපි අහන්න ඕන දෙයක් දැම අපි කියන්නේ රිසර්ච් කියන ප්‍රශ්නේ ගත්තොත්. ඒ කියන්නේ දැන් මේක තියෙනවා රිසර්ච් අවුට්පුට් කියන එක වැදගත් ප්‍රශ්න ටිකක්. ඒ කියන්නේ රිසර්ච් හියුමැනිටීස් ඇන් සෝෂල් සයන්ස්. දෙන් අවුට්පුට් කොහොමද මැක්සිමයිස් කරන්නේ? අපි කට්ටිය එකතු වෙලා. ඒක තමයි වැදගත්ම කාරණාව. එතකොට දැන් එතනදී අපි අහන්න ඕන දෙයක් තමයි දැන් අපි සාමාන්‍ය ගොඩක් අය දන්නේ නැති එකක් තමයි මේ රිසර්ච් කියන එක මොකක්ද? What do we mean by research? Particularly research in the field of human ශාස්ත්‍රයට අදාළව මානව ශාස්ත්‍ර සමාජීය විද්‍යා ශාස්ත්‍රයට අදාළව අපි මොනවද පරීක්ෂණ කියලා කියන්නේ ඒක අතිශය වැදගත්. නැත්නම් ජෙනරලි පරීක්ෂණ කියන්නේ මොකක්ද කියන එක අතිශය වැදගත්. දැන් ගොඩක් අය කියනවා රිසර්ච් එකක් කරලා බලන්න ඕක ගැන මක හොයලා බලන්න. හරි ඒව ගැන සමීක්ෂණයක් කරන්න. දැන් රිසර්ච් කියන ඒවා සමීක්ෂණ වලට ලොගු කරලා තියෙනවා. දැන් මේව ගොඩක් නිර්වෘල් කරගන්න ඕන දේවල් තමයි අපි වැඩක් කරනකොට. එතකොට දැන් ඉතින් ඒක තමයි මෙතෙන්දී වැදගත්ම කාරණාව හැටියට කරන්නේ. එතකොට දැන් ඒක ගත්තාන් පස්සේ ඊගාව කාරණා තමයි how do we do research api kohomada preparation karanne why in important in the field of humanities and social science kiyana eka can the social science and humanity research be tabat prashna thiyena apita ahanda ape shastraye weda karana kota ita passe if it is important api hitena nan ape rate samaje loke manav shastra saha samaje vidya parishana wedagat nam වැදගත් කියලා පිළිගන්නවා නම් එහෙමනම් අපි මොනවද ඒක සඳහා කරන්න ඕනේ ශාස්ත්‍රයේ ඉන්න පරිශ්‍රයේ හැටියට අපි මොනවද අපි කරන්න ඕනේ ප්‍රශ්නේ අනිත් එක මම අහන ප්‍රශ්නය ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් අපේ අහන ප්‍රශ්නෙට අපිට එන්න පුළුවන් අවසාන වශයෙන් මම කැමති කොහොමද අපි මේක මැක්සිමයිස් කරන්නේ කියන මේ ප්‍රධාන කාරණා ප්‍රශ්න එක තමයි මගේ දේශනේ අද යම් තා දුරකට පොරබදන්න කියන එක මම මූලික වශයෙන් මේ දේශනේ ආරම්භෙදීම ප්‍රකාශ කරන්න ඕන. එතකොට අපි සාමාන්‍ය බැලුවාම අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඔකේ පරිශන කියන්නේ මොකක්ද කියන එක කෙටියෙන් මම දන්න මෙතන ඉන්න අය ගොඩක් අය දන්න පරිශන කියන කාරණාව. ඒ වුණාට පරිශන පිළිබඳ විවිධ නිර්වචන ගණනාවක් තියෙනවා. පරිශන ගැන ඔගොල්ලෝ පොත්පත් බලුවොත් එහෙම පරිශනය කියන්නේ මොකක්ද ඒ ගැන විවිධ නිර්වචන විවිධ අර්ථකතන සමාජීය විද්‍යා ශාස්ත්‍රයේ මානව ශාස්ත්‍රයේ ස්වභාවික විද්‍යා ශාස්ත්‍රෙත් හැම ශාස්ත්‍රයකම ඔය ගැන විවිධ ප්‍රමාණික බුද්ධිමතුන් මූලික වශයෙන් මේ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා ඒ ශාස්ත්‍රවල පරිශන කියන්නේ මොකක්ද කියන කාරණාව. ඒකින්ද අපි සාමාන්‍ය බලන්න ඕන නැහැ මේක අපි අර මේකේ තියෙන වචනාර්ථය නැත්තම් මොකක්ද කියන ප්‍රශ්නේ අතිශය වැදගත්. දැන් ඒකට වඩා වැදගත් අපි කියන්නේ etymological meaning කියන එක. ඇත්ත මේ රිසර්ච් කියන එකේ පරමාර්ථය මොකද නැත්නම් සමහර වෙලාවට ඕක අපිට අහන්න පුළුවන් මේක genealogical meaning එක මොකක්ද කියලා නැත්නම් අපි කියන පරේණි විද්‍යාත්මක අදහස කියලා ඕනම සංකල්පයක තියෙන පරේණි විද්‍යාත්මක අදහස සංකල්පයක් සාමාන්‍ය අහසින් පාත් වෙන්නේ නැහැ සංකල්ප සාමාන්‍ය පාත් වෙන්නේ යම් කිසි විද්‍යක සමාජ දේශපාලන සංස්කෘතික ආර්ථික ऐतिहासिक ओरिजिन आरंभ वेच समाज देशपालन
आर्थिक संदर्भ्यक् संदर्भ अभी पार्षक तेरूंगा आवट गया अपने संकल्प अत्र विसिकरण बे विसिकरण अभी अगेन हरी केयरफुली भूम पारिश्रम कल मम मे व्यवस्था कमती पेन बेलवां पास एक रीसर्च द रीन प्लस सर्च एगेन अभी बेलवोद सिंगल इंक पर्यशन पर्ती इट पश्य पद्धति येशन के मे पर्यशन के वचने अतिशयन्म संस्कृत वचने मे संस्कृत वचने अन पर्खिया अवधि वटपीट अदयनो के अदयन इट पशन के सोयवीम संस्कृत भाषा येशन के सेवीम दव उदाहरण गवेशन गव एशन गवेशन गव एशन गवेशन इतना गव की अन्नी का गव की अन्नी अभी दान गवयान दरक मी हरक मी मगे तेर ये गव गव एशन गवयान स्वयाम दर का गवयान स्वयाम की विनम बेडक सहन विधला दूर मे सत्को बल अंतिम तमंगी गाल अरगन एंडोन इकट्ठे पर्यशन के स्वायाम स्वायाम सर्च इन सर्च इन सर्च ऑफ थिंग्स इन सर्च ऑफ फूड इन सर्च ऑफ वाटर इन सर्च ऑफ नॉलेज इन सर्च ऑफ नॉलेज धनुम स्वायाम तेरु धनुम स्वायाम तो मगिंदन एक अतिशय वेदक धनुम अभी कहुम धनुम की अतिशय वेदक अभी पारेशन वेदगत मगिंद पे धनुम स्वायाम इतकोट नमूद मे बटीरार्थ गत्ताम इतकोट मे कार्य क्रियावलिय पेरदिग अपरदिग शेष्रे हेमतन तिबुन क्रियावलिया इन सर्च ऑफ नॉलेज हेमदयक स्वय सवीम की एक अपीट कुतूहल हेमदया जम्यम देवाल सोयन अपीट गटलुआम गटलुअट हेतुच्च हेतु होयन इन सर्च सर्च नैवत नैवत सोयन रिसर्च नैवत नैवत सेवीम कीन अर्थे गांधपुलवाम इतको दम्य प्रधान अदहस अत्रम मतुविलाते मे रिसर्च कीन अदहस अपी दंग अद वर्तमान अर्थे पावच करन अदहस मूलिक वशेंग एनी फ्रांस भाषावें उगल कथाकर दार्शनिक अदहस एक दार्शनिक बटेर दार्शनिक ज्ञाने मूलिक वशें गुनवे मे फ्रांस जर्मनी इंग्लांत वगैरह पर्यशन अदाल दर्शन वेद कुहमद गुडने वेनम अभी साकाचा कल मम्मी मिथन साकाचा करे विविध दर्शन वेद पर्यशन संबंध गुडने अभी वेनम देश ने कथाकर නමුත් මෙතෙන්දී මූලික අදහස මට ඕනේ මේ වචනේ අර්ථය ගැන සාකච්ඡා කරාම ඒකේ තියෙන්නේ ඇත්තටම රිසර්චි ද රිසර්ච් which means to go about seeking. එතකොට ඒ කියන්නේ අපි කලින් කියන කද ගවේෂණ කියන එකට සමානයි. පරිශ්‍රණ කියන එකට අපේ මේ පෙරදිග රටවල පාවිච්චි කරන සංකල්පයට බොහෝ සමානයි. සර්ච් සීකින් සොයා බැලීම හොයනවා. right? एक वधगात्म कारणाव इतकोट मेक पेरणी प्रंस भाषाविंद एक मूलिक वशे सर्च की वधगत्व सर्च कुहमद रिसर्च की मिथन वधगत्व मे अदहस मूलिक वशे दास विनिशे वसे वगे विनकोट गुडने मे वगे मूलिक वशे अभी मिनि समाजे मूलिक वशंग तेरण दासवे प्रंस समस्त मानव सामजे पटंग मिनीस दिवा इन सर्च तिब दिगटम मिनीस फलवेल दड़याम कर इन सर्च ऑफ दड़याम दड़े मिनीस दड़े गिया विविध दीवाकना नितरम आर इनक्विजिटिव एम एम देवा स्वयाम पेली बांधव එතකොට ඒගොල්ලන් ඒගොල්ලන් එක තමයි වැදගත්ම කාරණා ඒක වෙනම කතා කරන්න ඕන තව දාර්ශනික ප්‍රශ්න
කියන කාරණාව වෙනම තව දාර්ශනික වශයෙන් කතා කළොත් දැන් මම එක මේ වෙලාවේ කතා කරන්න යන්නේ නැහැ මොකද මේ හැම එකක්ම දාර්ශනිකව අපි තේරුම් ගන්න ඕන අපි පරිශ්‍රයක් හැටියට මූලික වශයෙන් අපි ප්‍රවිෂ්ඨ වෙනවා නම් මේ සමාජ විද්‍යාව සහ මානව ශාස්ත්‍ර ශේෂ්ත්‍රයට එතකොට මේ ගැඹුරු දාර්ශනික අදහස් පිළිබඳ පෙර අපරදිග දාර්ශනික අදහස් පිළිබඳ හොඳ අවබෝධයක් මේ සම්බන්ධව තියෙන ඕන කියන එක යෝජනා කරමින් විතරක් මම ඒකෙන් මූලික වශයෙන් ඒ ඒ අර්ථ දක්වීමෙන් මම මෙතන නතර වෙනවා. එතකොට පොදුවේ ගත්තාන් පස්සේ අපිට පේනවා සාමාන්‍යයෙන් පරිශනය කියලා කියන ක්‍රියාවලියක් ඒක අර systematic inquiry that entails collection of data. ඒ කියන්නේ අපි බොහොම සංවිධානාත්මකව තොරතුරු එකරාශීකරනද ඒවා රැස්කරනද ඒවා ඒ තොරතුරු පිළිබඳ බොහොම විවේචනාත්මකව බලනද ඒවා විවේචනාත්මක විශ්ලේෂණය කරන්න ඒවා ප්‍රතිඅර්ථකථනය කරන්න මෙන්න මේවා අදාළ ක්‍රියාවලියක් තමයි මූලික වශයෙන් පරිශන කියලා කියන්නේ එතකොට ඊකට අදාළ එක එක විෂයන් වලට අදාළ වෙලා තියෙන මෙතඩොලොජිස් කියන එක ඇත්තටම මේක වැදගත් මොකද පරිශන ක්‍රමවේදය කියන එක අතිශය වැදගත් අපි යම් කිසි පාදාල පරිශන කරනකොට මේ විෂයයට ඒ ශාස්ත්‍රීය ධාරාවන් වලට සුවිශේෂ වෙච්ච පරිශන ක්‍රමවේදයන් තියෙනවා මෙතඩොලොජිස්. එතකොට මෙතඩොලොජි කියන එක තමයි අතිශය වැදගත් කාරණාවක් පරිශන වලදී. එතකොට මෙතඩොලොජි වල ඇතුලේ තමයි මෙතඩ්ස් ඉන්නේ. ඒක හොඳට මතක තියාගන්න ගොඩක් අය තාමත්ම වැරදි විදිහට පාවිච්චි කරන දේක් තමයි මේ මෙතඩොලොජි දැන් මෙතඩ් කියන එක. ඇත්තටම මෙතඩොලොජි වල පාට් එකක් තමයි මෙතඩ් කියන්නේ. ගොඩක් අය පාවිච්චි කරනවා මේ මෙතඩ්ස් මෙතඩොලොජි එක හැටියට. ඉතින් ඒක සම්පූර්ණ වැරදි අදහසක්. ඒ මෙතඩොලොජි ගැන වෙනම තව කතා කළ යුතු අංශයක් මම මේ වෙලාවේ කියන වැඩි කතා කරන්න යන්නේ. ඒක හොඳට මතක තියාගන්න. කියන්නේ යම් පරිශනයක් කියන්නේ ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියේ අපි කරන්නේ දත්ත එක්රැස් කිරීම එක එක්රැස් කිරීම ඒ කියන්නේ විශ්ලේෂණය කිරීම සහ දත්ත ප්‍රගමානුකූලව ඉදිරිපත් කිරීම. ඒ අදාළ ඉන්ටර්ප්‍රිටේෂන් කියන එක අතිශය වැදගත් අර්ථකථනය කිරීම. නිකාන් දත්ත ඉදිරිපත් කිරීම විතරක් පරිශනවල හැටියට අපි සලකන්නේ පරිශන දත්ත අර්ථකථනය කිරීම අතිශය වැදගත් මම හිතන්නේ ලංකාවේ පරිශන දියා සමහර දේවල් බැලුවම ඒ අය ගොඩක් මේ පරිශන අර්ථකථන කළා නෑ. අර්ථකථන කියන්නේ ඇනලිටික් මයින්ඩ් එක ටිකක් හරි මදි. ඇනලිසිස් හරි අඩුවෙන් තමයි කරන්නේ දත්ත ඔහෙ ඉදිරිපත් කරන ටේබල්ස් දාලා වෙන දේවල් දාලා වෙන වෙනම විදිහට හැබැයි ඒවා තියට අර්ථ යටිපෙළ මේ වගේ දේවල් රුන් ගන්න මම හිතන්නේ ගොඩක් උත්සාහ කරන්නේ ඒක තමයි පරිශනයක් කරනකොට ඒ අර්ථ ගැන ඒවේ අර්ථ විවරණයන් පිළිබඳ අතිශය වැදගත් වෙනවා කියන එක මතක තියාගන්න ඕන. ඉතින් ඒක නිසා ප්‍රධාන වශයෙන්ම පරිශනයක් කරනකොට අපි වැදගත් වෙනවා මෙන්න මේ කාරණා ටික අවධානය යොමු කිරීම පිළිබඳ. එතකොට දැන් දැන් අපි දන්නවා සාමාන්‍ය හැම පරිශනයක් ගත්තාම හැම පරිශනයක්ම පරිශන කියනවා අදාළ වෙනවා අර මම කලින් කිව්ව ස්වභාවික විද්‍යාවන් වලට සහ සමාජීය සහ මානව ශාස්ත්‍ර විෂයන් වලට සහ අනිකුත් බැලුවොත් අනිකුත් ශාස්ත්‍ර වලත් මේ ප්‍රධාන ශාස්ත්‍ර දෙකට ස්වභාවික විද්‍යාවන් සහ මානව ශාස්ත්‍ර අධ්‍යයනය. එතකොට ඒවා ඇත්තටම මම අර කලින් කිව්වා වගේ පදනම් වෙලා තියෙන දාර්ශනික කාරණා මත දාර්ශනික තලයන් මත. ඒ කියන්නේ ගොඩක් මේ මානව සම්විද්‍යා සහ මේ ස්වභාවික විද්‍යා බිහි වෙන්න කලින් ලෝකය විස්තර කරන්න ගත්තේ දාර්ශනික මට්ටමින්. එතකොට අපි බුදුහාමුදුරුවන්ගේ ඉඳලා වෙනත් ඇරිස්ටෝටල් ප්ලේටෝ මේ විදියට පසු කාලේ ආපු දාර්ශනිකයෝ මේ හැම කෙනාම ඇත්තටම කල්පනා කරේ ලෝකයේ පිළිබඳ තේරුම් ගන්න. ලෝකයේ පිළිබඳ තියෙන ප්‍රධාන ප්‍රශ්න ප්‍රධාන ඒ කියන්නේ අපි කියන යුනිවර්සල් ක්වෙස්චන්ස්. ඒ කියන්නේ මිනිස් උදාහරණයකට ගත්තොත් මිනිස්සු මැරෙනින් පස්සේ මොකද වෙන්නේ කියන ප්‍රශ්නේ පිළිබඳ දාර්ශනික ප්‍රශ්නයක්. එතකොට ඇත්තටම මේ දැන් ඔය දාර්ශනික දේවල් අත්‍යවශ්‍ය වෙලගත් මම කලින් කිව්වා අපි වෙනම මේක ගැන කටයුතු කළ දෙයක්. ඒ කියන්නේ දැන් නූතන පරිශන ගොඩනගමින් 15 වෙනි 16 වෙනි සියවසලින් පස්සේ විශේෂයෙන්ම ඊට කලින් ඉඳලා මේ ලෝකයේ විවිධ ගැටලු පිළිබඳ දාර්ශනිකව විවිධ අදහස් උදාස් ප්‍රකාශ කරා. ඒක අපිට බුදුහාමුදුරන් කාලේ සහ ඊට යහට කියලා ඉඳලා මේ දාර්ශනික වශයෙන් දේවල් කල්පනා කිරීම පිළිබඳ ලෝකයේ අපි දන්නවා ලෝක ඉතිහාසයේ ගොඩනැගිලා තියෙන එවැනි දාර්ශනික සංකල්ප අදහස් උදාස් මත.
පස්සේ කාලේ තමයි මේ කියන පාර්ෂණ මූලික වශයෙන් ඉන්නේ අපි ඒක වෙනම කතා කළ යුතු එකක්. එතකොට ඔය මොඩර්න් විද්‍යාත්මක පර්යේෂණවල මෙතඩ්ස් වල ප්‍රධාන දාර්ශනික සලකන්නේ අතන ගැලිලියෝ. ගැලිලියෝ තමයි කිසියම් විදියකට අර තොරතුරු දත්ත නිරීක්ෂණ එකතු කරලා කොහොමද යම් කිසි විදියකට අපි යම් යම් තියරිස් න්‍යායන් ගොඩනගන්නේ ප්‍රධාන වශයෙන් සාක්ෂි පදනම් කරගෙන කියන අදහස් මූලික වශයෙන් ඉන්නේ. ඊට පස්සේ ෆ්‍රැන්සිස් බේකන්ලා වගේ අය විවිධ අය ඊට පස්සේ මේක දාර්ශනිකව ගොඩනගනවා. මේ පර්යේෂණ ක්‍රමවේදයන් මූලික වශයෙන් මිනිස් ඥානය තේරුම් ගන්න මිනිස් ඥානය දියුණු කරන්න ඒ අදහස් මූලික වශයෙන් ගොඩනගෙනවා. ඒක අපි වෙනම කතා කළ යුතු මම කියුවේ දාර්ශනික පර්යේෂණ වල අපි වෙනම කතා කළ යුතු දෙයක් නිසා මම ඒ ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. දැන් නමුත් මම ඔයගලන්ට කියන්න ඕන කාරණාව තමයි ඇත්තටම 15 වෙනි 16 වෙනි සියවස්වල ඉඳලා තමයි අද මේ අපි විශ්වාස කරන පර්යේෂණ පිළිබඳ මූලික අදහස් සාකච්ඡාවට භාජනය වෙන්නේ. ඒකට ඓතිහාසික කරුණු ගණනාවක් අපි එතකොට ඇත්තටම දැන් පර්යේෂණ අපි කරන්නේ මොකද්ද කියන එක වැද. why do we do කියන අදහස මම හිතන්නේ ටිකක් වැදගත් කාරණාවක්. එතකොට දැන් අපිට කළ යුතු ප්‍රධාන අදහස තමයි ඇත්තටම අපි දැනගන්න ඕන එක දෙයක් තියෙනවා. අපි පර්යේෂණ කරන්නේ මොකටද කියන ප්‍රශ්නය. ඒක අතිශය වැදගත්. එතකොට මේ සාමාන්‍ය අපි ඇයි පර්යේෂණ කරන්නේ? අපි පර්යේෂණ කරන්නේ විශේෂයෙන්ම අපි දන්නවා ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. ඇයි අපි පර්යේෂණ විශේෂයෙන්ම උත්තරය තමයි production of knowledge. ඒක තමයි වැදගත්ම කාරණා. production of knowledge. දැනුම නිෂ්පාදනය කරන්න. දැනුම සම්පාදනය කරන්න. ඒක තමයි අපි පර්යේෂණ කරන්නේ ඇයි කියන ප්‍රශ්නයක් අපි කවුරු හරි අහුවොත් අපි හදන්නේ දැනුම නිෂ්පාදනය කරන්න. එතකොට අපි දන්නවා දැනුම නිෂ්පාදනය කරන ප්‍රධානතම ආයතනයක් තමයි විශ්වවිද්‍යාලය කියලා කියන්නේ. දැනුම නිෂ්පාදනය කරන ප්‍රධාන ආයතන අතර අතිශය සම්භාවනාවට පාත්‍ර වෙන වැදගත්ම ස්ථානයක් තමයි විශ්වවිද්‍යාලය. ඒ වගේම වෙනත් පර්යේෂණ ආයතන තියෙනවා. ලෝකෙත් තියෙනවා, ලංකාවෙත් තියෙනවා, හැමතැනම තියෙනවා මේ නොලෙජ් දියුණු කරන. අපි යම් යම් දේවල් සම්බන්ධව අපේ ඥානය වර්ධන්ද දැනුම නිෂ්පාදනය කරන එක. එතකොට දැන් මම අහන්න කැමති ප්‍රශ්නයක් තමයි ඕඩියන්ස් එකෙන් ඇත්තටම අපි ඥානය නිෂ්පාදනය කරනවද කියන ප්‍රශ්නේ. එතකොට ඥානය නිෂ්පාදනය කරන මොන වගේ ඥානයක්ද අපි නිෂ්පාදනය කරන්නේ? නැත්නම් අපි කවුරු හරි නිෂ්පාදනය කළා තියෙන ඥානෙ බෙදා හරින කණ්ඩායමක් පමණක්ද? අපි නව ඥානයේ නිෂ්පාදනය, නව ඥානය කියන එක මෙතන අතිශය වැදගත්. new knowledge කියන එක සහ විවේචනාත්මක දැනුම critical knowledge කියන එක අපි එහෙම දේවල් නිර්මාණය කර නිෂ්පාදනය කරනවද කියන ප්‍රශ්නේ අතිශය වැදගත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි දන්නවා පර්යේෂණ යම් ගැටලු යම් යම් ප්‍රශ්න සම්බන්ධව දාර්ශනික ගැටලු වෙන්න පුළුවන්, සමාජීය ගැටලු වෙන්න පුළුවන්, ඕනෑම ගැටලුවක් සම්බන්ධව ඒ අදාළ ඥානය නිෂ්පාදනය කරන්න තමයි අපි උත්සාහ කරන්නේ පර්යේෂණ වලින්. production on knowledge. එතකොට අපිට අහන්න ඕන ප්‍රශ්නයක් තමයි අපි දැනුම සාරවත් විදිහට අපේ රටවල් වල අපි නිෂ්පාදනය කරනවාද? ඒ කියන්නේ විශේෂයෙන් විශ්වවිද්‍යාල ප්‍රමුඛයි කියන අදහස මම එතෙන්දී අවධානය යොමු කරා. එක පැත්තකින් අපිට වැටුප් සහ පඩිනඩි ගෙවන්නේ ඉගැන්වීම, ඒ කියන්නේ දැනුම නිෂ්පාදනය කිරීම සහ දැනුම බෙදා හැරීම. එතකොට දැනුම බෙදා හැරීම කියලා කියන්නේ කවුරු හරි නිෂ්පාදනය කරපු හුදු දැනුම පමණක් නෙවෙයි. අපි ශිෂ්‍යෝ සහ අපි ඔක්කොම එකතු වෙලා නිෂ්පාදනය කරන දැනුමකුත් තියෙනවා. ඒ දැනුම අපි ෂෙයා කරගන්න ඕන අපේ ශිෂ්‍ය පරම්පරාවත් එක්ක. එතකොට ඒක තමයි වැදගත්ම කාරණාව. එහෙම නැත්නම් හුදු කවුරු හරි වෙනත් තැනක වෙනත් ස්ථානයක නිෂ්පාදනය කරපු දැනුම පමණක් ඒක හරි වැදගත්. මේ පමණක් කියන වචනේ බෙදා හැරීම අපි කරන්නේ විශේෂයෙන්ම ටීචින් කියන ප්‍රශ්නේ විතරයි. එතකොට අපි කරන්නේ සාමාන්‍ය කරන්නේ ටීචින් කියන එක. ඒ කියන්නේ ස්කෝල ටීචර්ස්ලා සහ අපි අතර වෙනසක් වෙන්නේ නැහැ. එතකොට අපිට සමාජයේ යම් කිසි විදියකට යම් සමාජ අපි කියනවා සෝෂල් කැපිටල් එකක්. සමාජ ප්‍රාග්ධනයක් අපිට තියෙන්නේ, සමාජ පිළිගැනීමක් තියෙන්නේ අපි දැනුම් නිෂ්පාදකව හැටියට. එතකොට අපි දැනුම් නිෂ්පාදකව හැටියට තමයි අපිට ඒ සැලකිල්ල තියෙන්නේ. එතකොට අපි කියනවා මේ SU පිරු තැම් තියන අය. මේගොල්ලන්ට හොඳ අවබෝධයක් තියෙනවා. මේගොල්ලෝ දැනුම සොයා යන අය. In search of knowledge. දැනුම සොයා යන කණ්ඩායමක් අපේ ඉන්නේ.
එතකොට මේ අය අපි කොහොමද මේ විවේචනාත්මක දැනුම සහ නව දැනුම නිෂ්පාදනය කරන්නේ කියන එක වැදගත්. කවුරු හරි ගොඩනගපු දැනුමක් බෙදා හරින එක එක නෙමෙයි වැදගත් කාරණා. ඒ කියන්නේ මම කියන්නේ මේ දැනුම වැදගත් නැහැ කියලා. මේ දැනුමත් අපි විවේචනාත්මක බලන්න අපේ දැනුමත් එක්ක අපි හොයන ශාස්ත්‍රීය පර්යේෂණ වලින් හොයන දැනුමත් එක්ක අපි කොහොමද මේ දැනුම ඉස්සරහට ගෙනියන්නේ කියන ප්‍රශ්නේ අතිශය වැදගත්. මම හිතන්නේ මේ මේ මම නිගදම අහන්නේ ප්‍රශ්න. ඒ කියන්නේ ඒක තමයි වැදගත් ප්‍රශ්න. ඇහිම ඇතුලේ තමයි අපිට අපි කොහෙද ඉිටගෙන ඉන්නේ, අපි මොනවද කරන්නේ, අපි කල යුත්තේ මොකද්ද කියන ප්‍රශ්නේ මම හිතන්නේ සැලකිලිවට වාජනය කරන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් අපි දන්නවා දැන් දැනුම කියලා ගත්තමත් දැනුමේ විවිධ ප්‍රභේද තියෙනවා. දැනුමේ විවිධ ප්‍රභේද තියෙනවා. විවිධ මට්ටමේ විවිධ දැනුම් නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට ඔය කියන දැන් අපි අපි දැන් පිළිගන්න දැනුමක් තියෙනවා. ශාස්ත්‍රීය ලෝකේ පිළිගත් පිළිගන්න පිළිගනු ලබන දැනුමක් තියෙනවා. ඒ දැනුමට අපි කියනවා විද්‍යාත්මක ඥානය කියලා. Scientific knowledge. එතකොට scientific knowledge නම් අපි අපේ සමාජයේ මූලික වශයෙන් පිළිගන්න දැනුම. ඒ දැනුම පිළිබඳ විවිධ ප්‍රශ්න ගැටලු තියෙන්න පුළුවන්. හැබැයි ලෝකයේ 10 වෙනි සියවසෙන් පස්සේ පිළිගන්න ප්‍රධාන ඥානය තමයි අපි දන්නෝ මේ scientific knowledge කියන අදහස. ඊට කලින් ලෝකයේ පිළිබඳ විවිධ කල්පනාවන් තිබ්බා. අපි කියන විවිධ දාර්ශනික අදහස් තිබ්බා. විවිධ දේව ධාර්මික අදහස් තිබ්බා. අපි කියන theological knowledge කියලා. විවිධ ආගමිකචාරේ මානව ඉතිහාසය තුල තිබුණා. ඒ දැනුම අපිට බැහැර කරන්නත් බෑ. එතකොට මේ දැනුම් නිෂ්පාදනයේ දිගටම තියෙනවා. දැන් අපි උදාහරණයක් ඇති ගත්තොත් නස්ත්‍රස්ත්‍රයේ පිළිබඳ ඥානයේ දිගටම අනාදිමත් කාලයක් නිෂ්පාදනය කරපු දේවල්. විශේෂ වෛද්‍ය ක්‍රම පිළිබඳ ඥානයේ නිෂ්පාදනය කළ දිනෝ දිගින් දිගටම. මේ වගේ විවිධ ඥාන ශාඛාවන් ඥාන නිෂ්පාදනයන් දිගින් දිමට පැවතුණා. ලෝකයේ තේරුම් ගත්ත සමහර වෙනස් විදිහයකට ක්‍රිස්තියානි දේව ධර්මයන් ඊට ලෝකයේ තේරුම් ගත්තා. බෞද්ධ ධර්මයේ හැටියට ලෝකයේ තේරුම් ගත්තා. විවිධ ආගමික දේව ධාර්මික ක්‍රමයන්වත් ලෝකයේ තේරුම් ගන්නවා. අදත් තේරුම් ගනිමින් ඉන්නවා. නමුත් ශාස්ත්‍රීය ලෝකයේ ඇතුළේ අපි කැමැතිව අකමැති ඒක විවේචනාත්මකව අපිට ඒක හිතන්න පුළුවන්. අපි පිළිගන්නේ scientific knowledge. ඒ කියන්නේ විද්‍යාත්මක ඥානය තමයි අපි පර්යේෂණ වලින් මූලික වශයෙන් ජෙනරේට් කරන්නේ. නැත්නම් අපි ඉදිරිපත් කරන්නේ ගොඩනගන්නේ අපි සම්පාදනය කරන්නේ විශේෂයෙන්ම scientific ශාස්ත්‍රීය කියන්නේ විද්‍යාත්මක ඥානය කියන එක තමයි වැදගත් වෙන්නේ. ඊට අමතරව විවිධ දැනුම් තියෙනවා. මම අර කලින් කිව්වා වගේ අපි දැන් ගත්තෝ දේශීය ඥානය කියන එකක් තියෙනවා. අපි කියන එක indigenous knowledge කියලා තියෙනවා. හැම දැනුම් සම්භාරයක්ම වැදගත්. හැබැයි ඒ කොයි දැනුම් සම්භාරයේ තිබ්බත් සාමාන්‍ය ලෝකීය ශාස්ත්‍රීය සමනාවට පාත්‍රීච්ච තැන්වල විශ්වවිද්‍යාලවල වෙනත් ලෝකේ රටේ ලෝකේ දැනුම් නිෂ්පාදනය කරන හැම තැනකම ආයතනකම පිළිගන්නේ විද්‍යාත්මකව ඉදිරිපත් කරලා තියෙන ඥානය. ඒකෙන් අදහස් වෙන අනිකුත් ඥාන වැදගත් නැහැ කියලා. හැබැයි නමුත් අපි විශ්වවිද්‍යාල හැටියට ගත්තම විශ්වවිද්‍යාල තියෙන්නෙම විද්‍යාත්මක ඥානය සම්පාදනය කරන්න. එතකොට විවිධ ඥාන තියෙනවා. දැන් අපි ගත්තොත් දැන් සමහර දැන් අපි කියනවා දැන් උදාහරණයක් දැන් ඔය මේ 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 පිළිබඳ ඉතාම වැදගත් පර්යේෂණයක් කරලා තිනවා මේ මාචාර්ය ඔබේසේකර. මම හිතන්නේ ඒ කියන්නේ විවිධ මොන මොන දැනුම් නිෂ්පාදනය තියෙනවද කියලා ලෝකයේ අත්‍යවශ්‍යම බලන් ගියාම ඒ කියන්නේ ඒක හරිම වැදගත්. ඒ කියන්නේ විවිධ දැනුම විවිධ විදියට එන්න පුළුවන්. ඒ කියන්නේ ඥානේ ඒ කියන්නේ වෙනම කතා කළ යුතු එකක් අත්‍යවශ්‍යම එකක්. ඒකත් අපි කවදා හරි සාකච්ඡා කළ යුතු කාරණා. කොහොමද දැනුම නිෂ්පාදනය කරන්නේ? විද්‍යාත්මක දැනුම විතරද දැනුමක් හැටියට සැලකන්නේ, නැත්නම් වෙනත් දැනුම් අපි සැලකිල්ලට භාජනය කරන්නේ නැද්ද කියන ප්‍රශ්නයත් මම හිතන්නේ අපි වෙනම කවදා හරි සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක් හැටියට මම අතු කරමින් විතරක් තියෙනවා. මොකද අනිකුත් දේවල් අපි සාකච්ඡා කරන්න යන තියෙන නිසා. ඇත්තටම කියනවා නම් මෙතෙන්දී අපි වැදගත් විදිහට දැන් අපි පිළිගත්ත පර්යේෂණ ක්‍රමවේද පාවිච්චි නිෂ්පාදනය කරන දැනුම අපි කියනවා අතිශය විද්‍යාත්මක දැනුම කියන ප්‍රශ්නය තියෙනවා. මොකද එහෙම විද්‍යාත්මක දැනුම නැතුව දේවල් යම් කිසි විදිහකට අපිට ජාත්‍යන්තර පළ කරන්නත් හරි අමාරුයි. ඒවා පිළිගන්නේ මොකද ඒවා ක්‍රමවිද්‍යාත්මකව ඉදිරිපත් කිරීමක් කරලා තියෙන ඕන නිසා. එතකොට මේ ඉතින් ඒක නිසා මම අර කලින් කිව්වාගේ අපි තමයි මූලික වශයෙන් මේ දැනුම් නිෂ්පාදනයේ කේන්ද්‍රය බවට පත් වෙන්නේ. විශ්වවිද්‍යාල තියෙන්නේ
දැනුම නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීම. එතකොට අපි අපි දැනුම නිෂ්පාදනය කිරීම නතර කරලා තියෙනවා අපි බෙදා හරින්නේ වෙනත් අයගේ දැනුම වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද අපි අර අර කලින් කිව්ව ප්‍රශ්නෙට උත්තරයක් අපි හොයනවා නම් how to maximize actually research output කියන එක දැන් ඔයගලන්ට පේනවා අපිට අත්‍යවශ්‍යම ඥානයේ පිළිබඳ සාපිපාසාව ඒ සාපිපාසාව අපි මූලික වශයෙන් වැඩි දියුණු කරන්ද අපිට අවශ්‍යයි පරේෂණ කරන්ද එතකොට අපි හොඳ පරේෂකෙක් වෙන්න ඕන පරේෂණ පිළිබඳ යම් උනන්දුවක් අවධානයක් තිබීම අත්‍යවශ්‍යයි කියන කාරණා මම එතෙන්ට පස්සේ එන්නම් අවසාන වශයෙන් අපිට අවශ්‍ය වෙනවා ඒ தত্ত্বය තේරුම් ගන්න. ඊට මම මතු කරන්න කැමතියි. දැන් විශේෂයෙන්ම දැන් අපි දන්නවා අපි බැලුව කෙටියෙන් මම මේ ගැන පොඩි අදහසක් ප්‍රකාශ කරන්නම් අපිට පේනවා දැන් අපි සාමාන්‍ය ගත්තාම දැන් අපි දැන් විද්‍යාවනි දැන් සයන්ස් කියන එක what is science කියන එක විද්‍යාත්මක ඥානය තමයි අපි අපි පිළිගන්නේ. එතකොට මේ මේ විද්‍යාත්මක ඥානයෙන් අපි ප්‍රධාන ලෝක දෙකක් පිළිබඳ සාකච්ඡාවට භාජනය එකක් තමයි සමාජ ලෝකය එහෙම නැත්නම් මිනිස් ලෝකය අනිත් එක ස්වභාවික ලෝකය කියන කාරණාව. එතකොට ඔය ඔය දෙක අතිශය වැදගත් ඒවා සම්බන්ධයෙන් අපි දැනුම නිෂ්පාදනය කරන්නේ විශේෂයෙන්ම විද්‍යාත්මක ක්‍රමවේදයන් පාවිච්චි කරලා අපේ ලෝකය ඒක ස්වභාවික ලෝකය වෙන්න පුළුවන් මිනිස් ලෝකය වෙන්න පුළුවන් මේ ලෝක දෙකම තේරුම් ගන්නේ එකම විද්‍යාත්මක ක්‍රමවේද පාවිච්චි කරලා. එතකොට විද්‍යාත්මක ක්‍රමේ එකයි හැබැයි අපි අධ්‍යයනය කරන ශේෂ්ත්‍රය වෙනස් වෙනවා. ඒ කියන්නේ එක් විද්‍යාඥ කණ්ඩායමක් ස්වභාවික ලෝකය පිළිබඳ අවධානය යොමු කරන කොටස අනික් කොටස ඇක්චුවලි සමාජ ලෝකය නැත්තම් මිනිස් ලෝකය පිළිබඳ අවධානයේ යොමු කිරීම. එතකොට ඇත්තටම තීන ප්‍රධාන ක්‍රමවේදයන් සහ අපි අපේ මූලික එළඹුම් වල යම් යම් සරල වෙනස් වීම් තිබ්බට අපි හැමෝම උත්සාහ කරන්නේ විද්‍යාත්මක ඥානය ලෝක සම්බන්ධයෙන් ගොඩනගන්න. ඒක අපි වෙනසකට වෙන්නේ අපි මොකද්ද අධ්‍යයනය කරන්නේ කියන කාරණාව පමණයි. නමුත් ක්‍රමවේදාත්මක බලුවොත් අපි බොහෝ විට සාකච්ඡාවට භාජනය කරන්නේ ඒ සියලුම විද්‍යාත්මක ක්‍රමවේදයේ පාවිච්චි කරලා. එතකොට අපිට පේනවා මේ යම් කල තිනෝ සමාජීය විද්‍යාවන් මොනවද ස්වභාවික විද්‍යාවන් මොනවද ඊට පස්සේ සෞන්දර්ය වේදයේ සහ මානව ශාස්ත්‍ර අධ්‍යයන වලට තිබෙන අදාළ වෙන දේවල් මේ හැම එකක්ම අපිට පේනවා කිසියම් විදිහකට අපිට ප්‍රධාන මේ වගේ වෙනස්කම් තියෙනවා වගේම මේවා අතර සමපාත වීමුත් අපිට දකින්නට පුළුවන්. එතකොට ඒක අතිශය වැදගත්. අපි පරේෂණ කරන ශේෂ්ත්‍රයේ අපි මූලික වශයෙන් අවධානය යොමු කිරීම වැදගත්. අපි මෙතෙන්දි වැඩි අවධානයක් යොමු කරන්නේ සමාජීය විද්‍යාවන් සහ මානව ශාස්ත්‍ර මූලික වශයෙන් අධ්‍යයනය සඳහා. එතකොට මෙතෙන්දි එක වෙනසක් මම කියලා කියන්න මේ දෙක අතර ගොඩක් සමාජීය විද්‍යාවන් වල නැත්තම් අපි දන්නවා මානව ශාස්ත්‍ර වල අපි සම්පාදනය කරන විද්‍යාත්මක ඥානය අතිශයම අපි කියනවා සබ්ජෙක්ටිව් කියන එක. එතකොට සබ්ජෙක්ටිව් කියන එක මූලික වශයෙන් නිර්පේක්ෂ සත්‍යයද සහ සාපේක්ෂ සත්‍යයක් අපි ඉදිරිපත් කරන්න කියන අදහස. එතකොට ඒක ඒක විවිධ අදහස් එක තියෙනවා මේ ගැන සාකච්ඡා කරන්න පොසිටිවිසම් තියෙනවා and post positivism thinawa ida but interpretative social science thinawa me vidiyata vivida darshanika alausse mewa sakatchawata bhajane karana api wenama ewa sakatcha kirima wedagath me welawae mama e pilibada gamburata sakatcha karanne ara darshanika sakatchawa api patan gaththama apita puluwam e sambandho yam digata sakatchawak idiripat karanna etakota ettatama ara research kramavedayan walin thamai api yam aakarayakata salikiyudu wenasak අත්පත් කරගන්නේ විවිධ අපි දන්නෝ ස්වභාවික විද්‍යාවන් වල ගොඩක් පරේෂණ ඒගොල්ලන්ගේ බොහොම ඔබ්ජෙක්ටිව් නොලෙජ් එකක් ඒගොල්ලෝ ඉදිරිපත් කරන්න බලන්නේ. ඒකට විවිධ හේතු තියෙනවා මම දැන් මේ වෙලාවේ ඒක සාකච්ඡා කරන්න යන්නේ. ඇයි ඒගොල්ලන් ඔබ්ජෙක්ටිව් නොලෙජ් එක ප්‍රොඩියුස් කරන්නේ? ඇයි අපි ඔබ්ජෙක්ටිව් ඇන් සබ්ජෙක්ටිව් නොලෙජ් එක වැඩිපුර සබ්ජෙක්ටිව් නොලෙජ් එක අපි නිෂ්පාදනය කරන්නේ ඇයි කියන කාරණා. මොකද ඒක ප්‍රධාන වෙනස තමයි අපි ස්වභාවික දේවල් ගැන වලට වඩා අපි අධ්‍යයනය කරන්නේ ඇත්තටම මිනිස් ලෝකයේ පිළිබඳ ඒක වෙනම ඒ කියන්නේ මිනිස් ලෝකය අධ්‍යයනය කරන විදිහටම ඒ ක්‍රමවේදම ඒ ආකාරයෙන් පාවිච්චි කරලා අපිට බෑ ඇක්චර් ඇත්තටම මිනිස් ලෝකයේ තේරුම් ගන්න ස්වභාවික ලෝකයේ තේරුම් ගන්න ක්‍රමවේද පාවිච්චි කරලා. ඉතින් ඒකෙන්ද එතන විශාල වෙනස්කම් තියෙනවා.
ඒකනේ ඒගොල්ලන්ට සමහරලාට ඒ ඒ ස්වභාවික විද්‍යාවනවල කන්ට්‍රෝල් වේරියබල්ස් කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඒගොල්ලන්ට නමුත් විචල්යන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් අපිට අපි ස්වභාවික මිනිසුන් අධ්‍යයනය කරනකොට විචල්යන් හරි අමාරුයි කන්ට්‍රෝල් කරන්න. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා මෙතන සාකච්ඡාවට භාජනය කරන්න. මම හිතන්නේ මේ වෙලාවේ මම ඒ ගැන වැඩි අවධානය යොමු කරන්න යන්නේ නැහැ. විවිධ ආකාරයේ පරේෂණ ක්‍රමවේද පාවිච්චි කරනවා මෙම ශේෂ්ත්‍රවල පරේෂණ කරන්න. ඒක තමයි අතිශය වැදගත් වෙන්නේ. ඒ වගේම දැන් අද වෙනකොට ලෝකේ ඇත්තටම ඇති වෙලා තියෙන දැක්වීම ඇතුලේ එකක් තමයි දැන් මේ අපි විද්‍යාවන් ස්වභාවික විද්‍යාවන් සමාජ විද්‍යාවන් මානව ශාස්ත්‍ර සෞන්දර්ය වේදය මේ වගේ සියලුම දේවල් ගත්තාම අද ලෝකේ එක්තරා විදිහකට මේ ඩිසිප්ලිනරි බවුන්ඩරිස් මේ ලාජ සෙග්මන්ට්ස් දැන් මේවා කොටු කරලා තියෙන දේවල් ඇත්තටම අද බිඳ වැටෙමින් පවතින තත්ත්වයක් තියෙන්නේ. ඇත්තටම ඒ බිඳ වැටීම හොඳින් තේරුම් ගත්ත ආයතනයක් හැටියට මම දකිනවා මේ ඉන්ටර්ඩිසිප්ලිනරි ඉන්ටර්නැෂනල් මල්ටි ඩිසිප්ලිනරි රිසර්ච් සෙන්ටර් කියන එක. ඇත්තට මේක අතිශය වැදගත් හොඳ අදහසක් හොඳ කල්පනා ශක්තියකින් හොඳ ඉදිරිය ගැන කල්පනා කරලා බලලා ගත්ත තීරණයක් හැටියට මම දකිනවා. මොකද දැන් අපි ගොඩක් අද ලෝකයේ මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ මේ මල්ටි ඩිසිප්ලිනරි. ඒ කියන්නේ අපේ සමාජීය විද්‍යාවන් සහ මානව ශාස්ත්‍ර අතර පමණක් නොවේ සහ ස්වභාවික විද්‍යාවන් එක්කත් වැඩ කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද දැන් මම වෙනකොට මමත් පරේෂණ ව්‍යාපෘති කීපයක දැන් සම්බන්ධ වෙලා ඉන්නවා ස්වභාවික විද්‍යාඥයන් එක්ක. එතකොට මේ ස්වභාවික විද්‍යාව නැතුව මේ සමහර ප්‍රශ්න තේරුම් ගන්න බෑ. එතකොට අපි තේරුම් ගනිමින් ඉන්නවා බයෝෆිසිකල් වර්ල්ඩ් එක. ස්වභාවික ලෝකය තේරුම් ගන්න බැරුව අපිට බෑ සමාජීය ලෝකය තේරුම් ගන්න කියන ප්‍රශ්නේ. ඒකින්ද දැන් අපි අතර යම්කිසි විදියකට සම්බන්ධයක් ඇති කිරීම පාලක ඇති කිරීම අපි අපේ ඩිසිප්ලින් වලින් එළියට ගිහිල්ලා අපි ඒව ගැන කල්පනා කිරීම අතිශය වැදගත් සංදිස්ථානයකට අපි පරේෂණ ඇවිල්ලා තිනෝ කියන එක ඔගලන්ට කියන්න කැමතියි. ඒකින්ද අපේ පරේෂණ සගයන් හැටියට අපේම දෙපාර්තමේන්තුවල හෝ අපේම කණ්ඩායම් විතරක් නෙමෙයි අපිට ඊට එහාගේ ඔබට ගිය වෙනත් ශේෂ්ත්‍රවල ඉන්න අපි කියමු මෙඩිකල් ශේෂ්ත්‍රය හරි ඉංජිනේරු ශේෂ්ත්‍රය හරි වෙනත් ශේෂ්ත්‍රවල වෙනත් පර්යේෂණවල වෙනත් පීඨවලත් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන අන්තර්විෂයක අන්තර් මේ විෂය ධාරා පර්යේෂණ වලට යොමු වීම අත්‍යවම අවශ්‍යයි. මොකද අද වෙනකොට දාර්ශනික වශයෙන් සාකච්ඡා කරන එක තමයි ලෝකයේ biophysical world එක separately තේරුම් ගන්න බෑ human world එක තේරුම් ගන්න නැතුව human world එක separately තේරුම් ගන්න බෑ biophysical world එක තේරුම් ගන්න නැතුව මේක දෙක තියෙන interconnectivity එක interdependency එක අතිශය වැදගත් කියන කාරණාව සාකච්ඡාවට භාජනය කරනවා. ඒකින්ද අපේ future research මූලික වශයෙන් යන්න වෙනවා ඔය කියන කාරණාව තේරුම් ගන්න. ඒකෙන් compartmentalization එක මූලික වශයෙන් මම හිතන්නේ අපි බැහැර කළ යුතු අදහසක් ඇටියට මම මේ වෙලාවේ මතු කරන්න කැමතියි. ඒ සියලුම ඇත්තම විද්‍යාවන් ගත්ත මේක මම පොඩි ස්ලයිඩ් එකක් දාලා තින්නේ මේ ගත්තත් මේක අපිට පේනවා කොහොමද මේ ලෝකේ අපි මේ මුළු සිස්ටම් එකම අපි මේ යුනිවර්ස් එකම අපි තේරුම් ගන්න විවිධ විෂය ධාරාවන් විෂය ඥානයන් මූලික වශයෙන් උත්සාහ කරනවා. මේව අතර යම් ආකාරයක අන්තර් පරාරයත්තතාවයක් තියෙන්න ඕන අන්තර් සම්බන්ධතාවයක් තියෙන්න ඕන. ඒ වගේම තමයි ඇත්තටම මිනිස්සු කියන කණ්ඩායම අතිශය වැදගත්. මානවයා මේ හැමදේම කරන්නේ මානවයා. මේ හැමදේකම කියන්නේ දාර්ශනික දැනුම සම්පාදනය කරන්නේ ඒ වගේම විචනාත්මක දැනුම සම්පාදනය කරන්නේ මේ හැමදේම කරන්නේ අපි මිනිස්සු. එතකොට මිනිස්සුන්ව පුළුවන්කමක් තියෙනවනේ මිනිස්සු තමයි ප්‍රධාන කාරණා. අපි තමයි මේ දැනුම සම්පාදනය කරන්නේ. කිව්ව අපිට දැනුම ලැබුණේ දෙවියන්ගෙන් කියලා. දේව ධාර්මිකව දෙවියන්ගෙන් තමයි මේ ලෝකේ තේරුම් ගත්තේ. ඒ වගේ දේවල් වලට දැන් අපි ෆිලොසොෆි වල කතා කරනකොට එක කතා කරනවා ඩාවින් වගේ අය ක්‍රියේෂන් කියන අදහස නිර්මාණ ලෝක නිර්මාණවාදයට විරුද්ධව විශාල අදහස මිනිස්සු මේ ලෝකෙට ගොඩනගුණේ කියන කාරණාව. එතකොට ඒවා අතිශය දාර්ශනික අදහස්. එතකොට ඊට කලින් ලෝකයේ මිනිස්සු තේරුම් ගත්තේ මාර දේව ධාර්මික වශයෙන්. එතකොට ඒ ඥාණය දියුණු කරේ කවුද? මිනිස්සු. එතකොට ඒ මිනිස්සු අතිශය වැදගත්. එකවරක් මම ඔයගලන්ට එක අදහසක් කියන්නම්. ජර්මන් ජාතික දාර්ශනිකයෙක් හිටියා ඔයගොල්ලෝ සමහර අය අහලා ඇති ෆ්‍රෙඩ්‍රික් නීෂේ කියලා. නීෂේ ලිව්වා යම් ආකාරයක යම් ශාස්ත්‍රීය ලිපියක් ඩෙත් ඔෆ් ද ගොඩ් කියලා. දෙවියන් වහන්සේගේ මරණය කියලා.
එතකොට දැන් මේක තම දාර්ශනික අදහසක් වු අනුගරේ දෙවියන් වහන්සේගේ මරණය කියලා මෙතනින් අදහස් කරේ විද්‍යාත්මක මූලික ඥානය අරහ ලෝකයේ මිනිස්සු තේරුම් ගන්න උත්සාහ කරනකොට ඇත්තටම දෙවියන් කෙරෙහි තිබ්බ උනන්දුව මිනිසුන්ගෙන් ගැලී ගියා කියන ප්‍රශ්නේ. ඒ කියන්නේ තවදුරටත් දෙවියන් විසින් දෙන ලද දැනුම ඇතුලේ නැත්නම් දෙවියන් විසින් විස්තර කරන ලද ලෝකයේ සහ ඒ ලොජික් එක බැහැර කරලා මිනිසුන් විසින් හියුමනිසම් මිනිසුන් විසින් ඇත්තටම මේව තෝරුම් ගන්න උත්සාහ කරපු එකත් එක්ක අර දේව ධාර්මික අදහස් මූලික වශයෙන් ගිහිල්ලා මිනිහා ඒ දාර්ශනික අදහසේ කේන්ද්‍රය බවට පරිවර්තනය වෙනවා. ඒ පරිවර්තනය වීම ගැන තමයි සාකච්ඡා කරන පස්සේ අපි නමුත් ඒ ගැන දාර්ශනික විවිධ අදහස් පළ වෙලා තියෙනවා. පස්සේ කාලේ දෙවියෝ නැවත ආවා කියන අදහස සාකච්ඡාවට භාජනය වෙනවා. ඒක අපි වෙනම කතා කළ යුතු එකක්. නමුත් මිනිස් ලෝකය මූලික වශයෙන් තේරුම් ගන්න මිනිසා විසින් තමයි මේ සීලුම ඥානයේ දැනුම නිෂ්පාදනය කරේ. ඒ ඒ ඒ ඒ ඒ විද්‍යාත්මක ඥානෙ ඒක 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 නිෂ්පාදනය කළා. දැන්ට අවුරුදු 500කට 600කට වඩා නැහැ. නමුත් ලෝකයේ ඊට කලින් එහා විවිධ ආකාරයේ විවිධ දැනුම් පද්ධතීන් උඩ දැනුම නිෂ්පාදනය නුඩ ලෝකේ පැවතුණා මිනිස්සු ඒවා නිෂ්පාදනය කරලා කියන එකත් මතක තියාගන්න. හැබැයි ඒක ඇතුලේ වැඩි අවධානයක් යොමු වුණේ දෙවියන් වහන්සේ තමයි. අර දේව ධාර්මික දැනුම තමයි වැදගත් කමක් හැටියට මූලික වශයෙන් සැලකුවේ සෙසු දැනුම් එක්ක සම්බන්ධ කරලා බැලුවාම. එතකොට දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි දැන් අපිට කොහොමද අපිට අපට ලෝකේ අපි තේරුම් ගන්න කියන බාද දැන් අපි දැන් පරීක්ෂණ කියන එක දන්නවා. එතකොට අපි කොහොමද මේ අපේ ලෝකේ අපි තේරුම් ගන්න කියන ප්‍රශ්නය how do we know actually අපේ ලෝකේ අපි කොහොමද තේරුම් ගන්නේ පරීක්ෂණ හරහා කියන අදහස අපි කොහොමද ඒක තේරුම් ගන්න ඉතාල හොඳින් right අපි කවුරුත් දන්නේ නැහැ කොහොමද මේක ඇත්තටම තේරුම් ගන්න කියන ප්‍රශ්නේ මේ මේ සම්බන්ධව තියෙන ඥානෙ කොහොමද අපි අපි අවට ලෝක අපි කොහොමද තේරුම් ගන්නෙ ඉතින් ඒක අතිශය වැදගත් ප්‍රශ්නයක් දැන් මේ ප්‍රශ්නය මිනිස් ඉතිහාසයේ හැමදාම ආපු ප්‍රශ්නයක් මොකද්ද best way of understanding the world around us කියන එක. ඉතින් ඒක 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 අතිශය වැදගත් කාරණාවක්. ඒක තමයි අපි මූලික වශයෙන් සමාජීය විද්‍යාවන් සහ මානව ශාස්ත්‍රයේදී අපි මූලික වශයෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. එතකොට යහනේ how we know about the world around us. එකෙන් අපි දැන් බලන්නේ අපිට අවත ලෝකය අපි අවත ලෝකයේ තියෙන විවිධ සංසිද්ධීන් ප්‍රපංචයන් මේවා අපි කොහොමද තේරුම් ගන්න කියන ප්‍රශ්නය. එතකොට අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ human world එකේ. අපි human world එක ගැන විශේෂයෙන් කණ්ඩායමක්. එතකොට අපි කොහොමද මේ අපි මේ human world එක කොහොමද තේරුම් ගන්න කියන අදහස අතිශය වැදගත් සාකච්ඡාවක් හැටියට මතු කිරීම වැදගත්. එතකොට දැන් ඒ කාරණාවත් එක්ක මම කැමති ඊගාව ප්‍රශ්නෙට යන්න. ඒ කියන්නේ දැන් අපිට තමයි ඇයි මේ humanities and social science වල තියෙන පරිශන වැදගත් වෙන්නේ කියන ප්‍රශ්නේ. අපි කිව්වා අපි විශේෂ අවධානය යොමු කරන්නේ මිනිස් ලෝකය පිළිබඳ කියන අදහස. එතකොට ඒක නිසා විශේෂයෙන්ම අපිට අවශ්‍යයි අපි යම් ඥානයක් සම්පාදනය කරා නම් විද්‍යාත්මක ඥානය සම්පාදනය කරා නම් ඒක ඔබ්ජෙක්ටිව් නොලෙජ් වෙන්න පුළුවන් සබ්ජෙක්ටිව් නොලෙජ් වෙන්න පුළුවන්. ඇත්තටම අපිට සිදුවෙනවා කිසියම් විදියකට පරේෂණ පදනම් කරගත්ත ඥානයක් ගොඩනගන්න. ඒ කියන්නේ පරේෂණ විද්‍යාත්මක පරේෂණ පදනම් කරගත්තු ඥානයක් ගොඩනැගීම අතිශය වැදගත්. එතකොට ඒ වැදගත්කම මම හිතන්නේ අපි තේරුම් ගන්න ඕන. හරි. එතකොට දැන් නමුත් අපි දැන් මම මේ ප්‍රශ්නේ කලින් කතා කරා අපි මූලික වශයෙන් කරන්නේ දැන් අපි දැනුම නිෂ්පාදනය කරනවාද කියන ප්‍රශ්නය මම කලින් අහපු ඉඳ මම මේ ප්‍රශ්නෙට දැන් උත්තර හොයන්න යන්නේ මේ දෙවෙනි පොයින්ට් එක මම කියලා තියෙනවා what we do at our universities is that merely teaching and sharing others knowledge instead of generating new research based knowledge and disseminate them to our students and peers and society in general. ඒක තමයි මූලික අදහස. එතකොට අපි එහෙම විද්‍යාත්මක ඥානයක් ගොඩනගනවාද? ඒ බෑක්ලොග් එක උඩ ගෑරු බෙදා ගන්න ප්‍රශ්නේ.
එතකොට අපි දැන් ඇත්තටම උත්සාහ කරන එක කාරණාවක් තමයි අර මං කලින් කිව්වා වගේ අපි we try to generate scientific knowledge through research programs ඒ වගේම අපි උත්සාහ කරනවා by doing that අපිට ඕන scientific දැනුමක් නිෂ්පාදනය කරන්න ඒ නිෂ්පාදනය කරන දැනුම මූලික වශයෙන් enrich the existing understanding of issues under study එතකොට අපි කිසියම් පර්යේෂණ ගැටලුවක් පදනම් කරගෙන ගොඩනගෙන දැනුම හරහා තමයි අපි ලෝකය තේරුම් ගන්න උත්සාහ කරන්නේ විවිධ ප්‍රශ්න සමාජය තුළ තියෙන විවිධ ප්‍රශ්න දාර්ශනික ප්‍රශ්න සමාජ ප්‍රශ්න වෙන්න පුළුවන් මේ සෑම ප්‍රශ්නයක්ම අපිට පුළුවන් කමක් තියෙනවා ඇත්තටම සමාජ විද්‍යාත්මක මානව ශාස්ත්‍ර පර්යේෂණ හරහා මූලික වශයෙන් අවබෝධ කරගන්න ඒවා තේරුම් කර ගැනීම සඳහා එතකොට අපි කරන්නේ විශේෂයෙන්ම අපි පර්යේෂණ ප්‍රජාවක් හැටියට මූලික වශයෙන් අපි කරන්නේ මෙන්න මේ දැනට අනිකුත් ශාස්ත්‍රඥයන් විසින් ගොඩනගලා තියෙන දැනුම අපේ අවබෝධය වඩාත් වැඩි කර ගැනීම widening the existing corpus of knowledge right so ඒක තමයි වැදගත් වෙන්නේ අපි දැන් දැන් දැන්ට අනාදිමත් කාලයක් තින්ද අපි මානව ශාස්ත්‍ර සමාජීය විද්‍යා ශාස්ත්‍රවල දැනුම නිෂ්පාදනය කරලා තින්නවා ඒ දැනුම එක පැත්තකින් ප්‍රශ්න කිරීම ඒ දැනුමට නව දැනුම එකතු කිරීම ඒ දැනුම පිළිබඳ විවේචනාත්මකව බැලීම කියන කාරණාව අතිශය වැදගත් විවේචනාත්මක දැනුම එතකොට මේ කාරණාව අපි දිගින් දිගටම ශාස්ත්‍රඥයෝ හැටියට මානව ශාස්ත්‍ර ආධාරණන් හැටියට ඇත්තටම අපි කළ යුතු දෙයක් ඒක ඒක තමයි විශ්වවිද්‍යාලවල තියෙන එක අපිට තියෙන ප්‍රධාන කාරණාවක් අපි පර්යේෂණ කිරීම ප්‍රධානම කාරණාවක් ඒ හරහා දැනුම නිෂ්පාදනය කර ගැනීම දැනුම බෙද හැරීම කියන එක අතිශය වැදගත්. එතකොට මේ දැනුම තමයි අපි අපේ බාල પરම්පරාවත් එක්ක මූලික වශයෙන් ෂෙයා කරගන්නේ සහ අපේ පීඑස්ලත් එක්ක නැත්නම් අපේ සමකාලීනයන් එක්ක අපි මූලික වශයෙන් බෙද හදාගන්නේ ඒ බෙදා හදා ගැනීමත් අතිශය වැදගත් මම ඒකට පස්සේ එන්න. ඉතින් ඒක හරහා තමයි අපි මූලික වශයෙන් පේනවා බෙදා හදා ගැනීම අපි කරන අපි පොත්පල කිරීම හරහා ඊට පස්සේ පොත් ඒ කියන්නේ චැප්ටර්ස් ලිවීම හරහා ස්කෝලර්ලි ආටිකල්ස් ලිවීම හරහා එතකොට අපි මේ ප්‍රධාන වශයෙන් මේ නව අදහස් නව තර්ක නව විශ්ලේෂණයන් නව න්‍යායාත්මක මූලික අදහස් උදහස් අපි මූලිකෙන් සමාජයේ අපේ අර මං කලින් කිව්ව අපේ තරුණ પરම්පරාවත් එක්කත් ඒ වගේම අපේ සමකාලීනයත් එක්කත් ඒක ජාත්‍යන්තර වෙන්න පුළුවන් දේශීය වශයෙන් වෙන්න පුළුවන් බෙදා හදා ගැනීම වැදගත් නැත්නම් අපි පරිශන කරා කියලා ඒ පරිශන අපි ගාව විතරක් තියාගෙන ඉඳලා අපේ ගෙදර විතරක් තියාගෙන ඉඳලා හරියන්නේ පරිශන කරා මේ පරිශන බෙදා හදා ගන්න පුළුවන් වෙන ඕන ඒ බෙදා හදා ගැනීම ඇතුලේ පරිශන වලට යම් කිසි විදියකට රෙකග්නිෂන් එකක් ඒ අපේ ඒ අය පිළිගන්න ඕන අපි කරන පරිශන පිළිගත්තේ නැත්නම් ඒකෙත් තේරුමක් නැහැ ඒ කියන්නේ අපි කොච්චර ඒ කියන්නේ ක්‍රමවිද්‍යාත්මකව හරි පරිශන කරාම ඒ පරිශනය ශාස්ත්‍රීය වශයෙන් තර්ක විතර්ක වලට මූලික වශයෙන් භාජනය වෙනවා පළ කරන් පස්සේ ඒව ගැන විවිධ අය ඒව සයිට් කරනවා තමන්ගේ මේ වෙනත් මේ පරිශන ඉදිරිපත් කරනකොට එතකොට ඒව හරහා තමයි ශාස්ත්‍රීය ලෝකයේ මූලික වශයෙන් බබලෙන්නේ ශාස්ත්‍රීය ලෝකයේ පුළුල් වෙන්නේ ඒ දැනුම අර කලින් කිව්ව වගේ මූලික වශයෙන් අනිකුත් අයත් බෙදා හදා ගන්නෙ එතකොට දැනුම නිෂ්පාදනය කළ අපි ගාව විතරක් හංගගෙන තියාගෙන හිටියට වැඩක් නැහැ ඒ දැනුම අපි මූලික වශයෙන් බෙදා හදා ගැනීම අතිශය වැදගත් කාරණාවක් කියන එක මේ වෙලාවේදී මතක් කරන්න ඕන ඒක නිසා අපි මූලික වශයෙන් අපේ පර්යේෂණ සිදු වෙන්න ඕන විශේෂයෙන් අපි කියන ඇකඩමික් රිසර්ච් මූලික වශයෙන් සිදු වෙන්න ඕන අපි කියනවා රිසර්ච් බේස්ඩ් නොලෙජ් ෂුඩ් බී නිව් නොලෙජ් ඒ කියන්නේ අපි සම්පාදනය කරන දැනුම අත්‍යවශ්‍යම නව දැනුමක් විය යුතුමයි අපිට බෑ වෙනත් අයගේ දැනුම ආයි ඒ විදිහටම ඉදිරිපත් කරන්න එතකොට ඒකේ පර්යේෂණයක් සිදු වෙලා නැහැ වෙන අයගේ දැනුමක් විතරක් අපි ඉදිරිපත් කරලා තියෙනවා නේද ඉතින් අපි අලුතෙන් අදහස් ගණනාවක් ඒක න්‍යාර මං කලින් කිව්වා වගේ න්‍යායික වෙන්න පුළුවන් නව අදහස් වෙන්න පුළුවන් නව තර්කණයන් වෙන්න පුළුවන් නව විශ්ලේෂණයන් වෙන්න පුළුවන් නව න්‍යායික අදහස් වෙන්න පුළුවන් මේ හැම දෙයක්ම අපිට අවශ්‍ය වෙනවා පවතින දැනුමට නව දැනුමක් හැටියට එකතු කිරීම. ඒක තමයි මං කිව්වේ රිසර්ච් බේස් නොලෙජ් ෂුඩ් බී නිව් නොලෙජ්.
न्यू नॉलेज की ना अतिशय वेदगत ये नॉलेज का उबकी मगे अभी पारेषण करना आएगी दानुमा कैरियर तमाय अभी इद्रिपात करान एक तमाय वेदगत एक अभी तो करान ना नांग अभी तो पारेषण के रीमा अत्यावश्यक ओरिजिनल रिसर्च के रीमा अत्यावश्यक में कारनावा किएने के मेरे लावे दी अवधाने जो मुक्रीम आवश्यक එතකොට දැන් මම වෙන අදහසකට එන්න මේ සාකච්ඡාවේ තව මම මතු කරපු ප්‍රශ්නෙකදී ඒක තමයි විශේෂයෙන්ම දැන් අපි එහෙම අපි වැදගත් කියලා දැන් මම දිගින් දිගටම මතු කරේ සමාජීය විද්‍යාවන් සහ මානව ශාස්ත්‍ර පිළිබඳ දැනුම විද්‍යාත්මක දැනුම මූලික වශයෙන් නිෂ්පාදනය කිරීම අතිශය වැදගත් කියන කාරණාව. එතකොට ඒ වැදගත් නම් අපි ද මොකද වෙලා තියෙන්නේ ඒ කියන්නේ අපිව කොහෙද ඉන්නේ අපිව ඒ කියන්නේ ශාස්ත්‍රීය ලෝකයේ තුල ලංකාව ඇතුලේ වෙනත් කලාපීය වශයෙන් ජාත්‍යන්තර වශයෙන් දැන් මොකද වෙන්නේ ඒ කියන්නේ සමාජීය විද්‍යාවන් සහ මානව ශාස්ත්‍ර දැනුම දැන් මිනිස්සු මේක බැහැර කරමින් යනවාද ඒ කියන්නේ ඒව වැඩක් නැහැ කියනවාද ඒ සමාජයේ මේ දැනුම වැඩක් නැහැ කියලා කතා කරනවාද කියන ප්‍රශ්නේ අතිශය වැදගත්. ඉතින් ඒක නිසා මම හිතන්නේ මගේ නම් අදහස අපි හැමෝම මම හිතන්නේ එකඟ වෙනවා. මම හිතන්නේ සමාජ විද්‍යාවන් සහ මානව ශාස්ත්‍ර දැනුම මේ ලෝකේ යාපැවැත්ම සඳහා අතිශය වැදගත්. ඒ ගැන කිසිම තර්ක විතර්කයක් නැහැ. ඒවා ඇත්තටම බැහැර කරන්න කවුරු හරි උත්සාහ කරන එක මම හිතන්නේ වැරදි ක්‍රියාවක්. ඒවා වැදගත්ම විෂයන් ශාස්ත්‍රයන් හැටියට අනාදිමත් කාලයක සිට මේ දාර්ශනික සම්ප්‍රදායන් මූලික වශයෙන් අපි දන්නවා දර්ශන වේදයේ ඇතුලේ මේවා සාකච්ඡාවට භාජනය කරපු දේවල් මානව ශිෂ්ටාචාරයේ පැවැත්මට මානව ශිෂ්ටාචාරයේ ප්‍රගමණයට සහ එහි මූලික හරපද්ධතීන් මූලික වශයෙන් ආරක්ෂා කරගෙන යාම සඳහා සමාජ විද්‍යාවන් සහ මානව ශාස්ත්‍ර අධ්‍යයන අවශ්‍යයි. ඒකට ඔබ දන්නවා අද වෙනකොට මූලික වශයෙන් දැන් මේ ශාස්ත්‍ර ප්‍රධාන ධාරාවන් දෙකට ගොඩනගලා තිනවා එකක් තමයි STEM subjects අනිත් එක තමයි HEM subjects කියලා. ඒ කියන්නේ science, technology, engineering and medicine කියලා එක කොටසකුත් ඒක තමයි hierarchy එකේ වැඩිපුර උඩින් ඉන්නේ. ඒගොල්ලෝ තමයි වැදගත්ම කට්ටිය. ඒගොල්ලෝ තමයි වැදගත් research කරන්න කියලා මම of course they do research. They are වැදගත්ම පරීක්ෂණ මම හිතන්නේ ඒක කිසිසේත්ම බැහැර කරන්න ඕනේ කියලා. අනිත් එක තමයි humanities education management and social science කියන ශාස්ත්‍රය. එතකොට ඒක තව 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 කොටසක්. එතකොට මේ ශාස්ත්‍රය පිළිබඳ යම් යම් ප්‍රශ්න අවධානයන් මූලික වශයෙන් යොමු කරනවා තර්ක විතර්ක සහ විවිධ සාකච්ඡා මේ ශාස්ත්‍රයේ පැවැත්ම පිළිබඳ දැනට ලංකාව ඇතුළත් විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් උත් මූලික වශයෙන් සාකච්ඡා භාජනය කරනවා. ඇතැම් විශ්වවිද්‍යාල ලෝක පරිමාණ වුණත් ඇතැම් විශ්වවිද්‍යාල උදාහරණයක් ඇරෙට කිව්වොත් දර්ශනය සම්බන්ධ ෆිලොසොෆි ඩිපාර්ට්මන්ට්ස් ඒවා වහගෙන යනවා ෆිලොසොෆි වැඩක් නැහැ කියලා ඒවන් රස්සාවල් හොයාගන්න බෑ ඒවා තේරුමක් නැහැ කියලා. ඉතින් මම හිතන්නේ ඒක වෙනම සාකච්ඡා කළ යුතු කාරණාවක්. එතකොට පේනවා දැන් ඇත්තටම හෙම් සබ්ජෙක්ට්ස් වලද මොනවද ඇති වෙලා තියෙන තත්වය. ඉතින් ඒව එක්තරා විදිහකට අපි වග කියන්න ඕන. අපි හුදෙක් එක බැහැර කිරීමකට පමණක් නෙමෙයි ඒවා ඒවා ඒවට උත්තර දෙන්න අපි ඉක්විප් වෙන්න ඕන. අපි ඒකට ලෑස්ති වෙන්න ඕන. ලකලෑස්ති වෙන්න ඕන. අපි කරන ප්‍රධාන පරිශන අපි කරන දේවල් සමාජයේ ඉදිරිපත් පෙන්වන්න ඕන. මේ ශාස්ත්‍රවල පරිශන වැදගත් කියන ප්‍රශ්නය. එහෙම නැතු අපිට යම් කිසි විවේචනයක් එනවා නම් එළියෙන් ඒකට අපි ඉතාමත්ම හොඳින් මුහුණ දීම අපි ලකලෑස්ති වෙන්න ඕන. එහෙම ලකලෑස්ති නොවි අපි ඒ පරාජය බාර ගන්න නම් කැමති වෙන්න නරකයි. මොකද අපි නිරන්තරයෙන්ම ෆයිට් කරන්න ඕන මේ දැනුම මේ කියන සමාජීය විද්‍යාවන් සහ මානව ශාස්ත්‍ර දැනුම අතිශය වැදගත් දැනුමක් අපේ සමාජයේ ප්‍රගමණය සඳහා කියන අදහස මූලික වශයෙන් මතු කිරීම වැදගත්. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නේදී අපිට අවශ්‍ය වෙනවා ප්‍රධාන කාරණා. මම ඒක ඇයි එහෙම කියන්නේ දැන් ඔය STEM research වල වැදගත්. මොකද STEM research වල විශාල වශයෙන් ඒගොල්ලෝ අලුතෙන් මිනිස් සමාජයේ ප්‍රගමණයට අවශ්‍ය කරන මූලික දේවල් සොයනවා. ඒගොල්ලෝ තමයි ඇත්තටම ඒ අවශ්‍ය කරන මේවලම් ගොඩක් දේවල් නිෂ්පාදනය කරන්නේ. අපි ගත්තොත් engineering ගත්තොත් engineersලා මූලික වශයෙන් යම් යම් දේවල් equipment මේ වගේ භාණ්ඩ ගොඩක් දේවල් මිනිස්සුන්ගේ සමාජ ජීවිතය පහසු කරන්න ගොඩක් දේවල්
නිෂ්පාදනය කරනවා එන රිසර්ච් ඇන් ඉනොවේෂන් ඒක ඒක අනිවාර්යෙන් සිදු වෙන දෙයක් ස්ටෙම් සබ්ජෙක්ට්ස් වල ඒ වැඩේ කරනවා එතකොට හැබැයි ඒගොල්ලෝ කරන වැඩවල සෝෂල් කොන්සිකුවෙන්සස් සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික මේ මේවැ ඉන්න සමාජ ඒ කියන ගැටලුව ඒ සමහරලාට ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ ඒ ගැටලුව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සමාජ විද්‍යාවන් මනෝශාස්ත්‍ර පර්යේෂණ වල සිදු වෙලා ඉන්න අයට ඉතින් ඒක තමයි අතිශය වැදගත් කාරණාව මම සරල උදාහරණයක් ඇටියට ඔයගලන්ට කිව්වොත් අපි දන්නවා දැන් සයන්ටිෆික් ඉනොවේෂන් සොලියුෂන්ස් ඒවට ඇටියට මිසුන්ගේ ජීවිතේ ගැටලු निराකරණය කර ගැනීම සඳහා සෑම පර්යේෂණයකම වැදගත් ඒ කියන්නේ කිසිම තර්කයක් නැහැ ඒ පර්යේෂණ වලදී මම කියන්නේ දැන් එතනදී සමාජ විද්‍යාවන් සහ මානවාදයේ වැදගත් වෙන්නේ කියන කාරණාව මොකද ඒ අය යම් යම් දේවල් මිනිසුන්ගේ යහපත සඳහා මිනිස් සමාජයේ ප්‍රගමනය සඳහා නිෂ්පාදනය කරනකොට ගොඩනගනකොට ඒවා ඉනොවේට් කරනකොට ඒ ප්‍රශ්න විසඳීම සඳහා ඒ වගේ ජෙනරේට් කරන අනිත් ප්‍රශ්න තියෙනවා සමාජීය දේශපාලන සංස්කෘතික ආර්ථික ප්‍රශ්න තියෙනවා දැන් මේව විස්තර කරන්න බෑ ඒගොල්ලන්ට හරි මේව තේරුම් ගන්න බෑ ඇයිට එයට ඒක තේරුම් ගන්න ගියාම වෙන ප්‍රශ්නයක් එනවා මොකද ඒව තේරුම් ගැනීම සඳහා පුරුදු පුහුණු කරලා තියෙන්නේ අපිව මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා විෂය පිළිබඳ ප්‍රමාණික උගත්තු බුද්ධිමත්තු පරීක්ෂණ කරන අය. එතකොට මෙන්න මේක අපි තේරුම් ගත යුතුයි. එතකොට මේ අපි තමයි ඒක ප්‍රශ්න දැන් උදාහරණයක් ගත්තොත් දැන් මොබයිල් ෆෝන් එක ගන්නකොට දැන් මම මොබයිල් ෆෝන් සින්ඩ්‍රෝම් කියන එක මම ගත්තොත් දැන් මොබයිල් ෆෝන් එක අපි දන්නවා ඒක වැදගත්. ඒක ඉදිරිපත් කරාම ඒකේ කොමියුනිකේෂන්ස් වල ෆැසිලිටේට් කරලා තිනවා. ගොඩක් දේවල් ඒක ඇතුලේ මේ ඉනොවේෂන් දේවල් මානව සමාජයේ නෙට්වර්කින් වලට මේ හැම දෙයකම මේක වැදගත් වෙලා තිනවා. ඒකේ පොසිටිව් පැත්ත අතිශය වැදගත්. හැබැයි ඒකෙන් ජෙනරේට් කරන අනිකුත් දේවල් දැන් ඔක හදපු කෙනාට තේරෙන්නේ ඒ හදපු කෙනා හදන්නේ ඒකේ පොසිටිව් ඉම්පැක්ට් එක කල්පනා කරලා. හැබැයි නමුත් ඒක අපි අනිවාර්යෙන් දන්නවා ඒකේ නෙගටිව් ඉම්පැක්ට් එකකුත් එනවා කියලා. එතකොට දැන් ඒව ෆික්ස් කරන්න ඒව තේරුම් ගන්න කවුද පුළුවන් වෙන්නේ? ඒව අනිවාර්යයෙන්ම කරන්න වෙන්නේ සමාජ විද්‍යාඥයන්ට. කිසිම ගැටලුවක් නැහැ. එතකොට ඒව පිළිබඳ තේරුම් ගැනීම, ඒව පිළිබඳ අවබෝධය කර ගැනීම, ඒ සම්බන්ධව පර්යේෂණ කිරීම අතිශය වැදගත් වෙන්නේ සමාජීය විද්‍යාවන් සහ මානව ශාස්ත්‍ර ආධාරන අයට. ඉතින් ඒක නිසා මම කියන්නේ එක්තරා විදියකට මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යාවන් කරන අය ප්‍රොබ්ලම් ෆික්සර්ස්ලා කියන හැටියට කියන්නේ ප්‍රොබ්ලම්ස් නිර්මාණය වෙනවා මේ අපි ජීවත් වෙන ලෝකයේ ඇතුලේ විවිධ සමාජ සම්බරයන් වල ආර්ථික ක්‍රමයන් වල මේ ඒ තත්ත්වයන් වලදී අපිට පේනවා ප්‍රශ්න ජෙනරේට් වෙනවා කියන අදහස. එතකොට මේ ප්‍රශ්න මූලික වශයෙන් ෆික්ස් කරන්නේ ප්‍රොබ්ලම් ෆික්සර්ස් මේ ප්‍රශ්න මූලික වශයෙන් හොයාගන්නේ මේ ප්‍රශ්න වලට විසඳුම් ඉදිරිපත් කරන්නේ සංකල්පමීය සහ න්‍යායික වශයෙන් සහ ප්‍රායෝගිකව සමාජීය විද්‍යාඥයන් සහ මානව ශාස්ත්‍ර විද්‍යාඥයන්. ඉතින් ඒක හොඳ මතකද අපි කරන්නේ අර වගේ සංකල්පමය න්‍යායික සහ විවිධ සොලියුෂන්ස් අපේ පර්යේෂණ අර අපි කියනවා මේ දේවල් අඩුකරන සයිබර් ක්‍රයිම්ස් අඩුකරන මේව කරන්න ඕන මේ මොබයිල් ෆෝන් වලින් ඇති කරන ඉම්පැක්ට් එක ෆැමිලිස් වලට සමාජයට තරුණ කණ්ඩායමට විවිධ අයට මේකෙන් ඇති වෙන බලපෑම් අවම කරන්න මෙන්න මේ පරිශන කළා අපි පෙන්නලා දීලා තිනවා මෙන්න මේ දේවල් කරන්න එනවා මෙන්න මේ මෙෂර්ස් මේවට ගන්න කියන ප්‍රශ්න සහ සමාජයේ දැනුවත් කරනවා මේවෙන් වෙන්න පුළුවන් දේවල් මෙන්න මේ වගේ දේවල් කියලා මම මේ සරල උදාහරණයක් ගත්තේ. එතකොට ඒව කරන්න පුළුවන් වෙන්නේ සමාජීය විද්‍යාත්මක පරිශන හරහා. එතකොට ඒකින්ද අපිට ඔබට තේරෙන්නේ නැද්ද කොතරම් වැදගත්ද කියලා සමාජීය විද්‍යාවන් සහ මානව ශාස්ත්‍ර පර්යේෂණ කියන කාරණාව. එතකොට ඒක තමයි අතිශය වැදගත්. ඒකෙන්ද මේක කිසිම ගැටලුවක් නැහැ අපිට සමාජ විද්‍යාත්මක සහ මානව ශාස්ත්‍ර අධ්‍යයනයන් වල පර්යේෂණ කිරීම ඒ ඉන්කුවරි එක අතිශය වැදගත් කියන එක අපි හැමෝම මං හිතනවා එකග වෙනවා කියලා මේ තත්ත්වය ඇතුලේ. එතකොට ඒක අපිට හුදු වශයෙන් අවශ්‍ය නැති ශාස්ත්‍රයක් කියලා බැහැර කරන්න බෑ කියන එක අපි මූලික වශයෙන් පෙන්වා දිය යුතු අපේ පරිශනවල සායි ඒ අදහස මූලික වශයෙන් සමාදගත කිරීම අතිශය වැදගත් කියන කාරණාව මම මේ වෙලාවේදී මතු කරන්න කැමැතියි. ඉතින් එහෙම උනන්දු නම් එහෙම වැදගත් නම් if it is important what should we do as a researcher in this field අපි ඒක අපි පිළිගන්නව නම් ඇයි ඒක මේක වැදගත් කියලා අපි එහෙනම් මොකද්ද කරන්න ඕන අපිට මම අර කලින් කිව්වා වගේ මම වැඩි කාලයක් මේකට ගන්නෑ මම කලින් කිව්වා වගේ we need to conduct more solid research
අපිට අවශ්‍යයි ඒ අපිට අදාළ ශේෂ්ත්‍රවල සහ අනිකුත් ශේෂ්ත්‍රවල අර කිව්වාගේ අන්තර්විෂයක පරීක්ෂණවලත් අපි ඔක්කොම එකට වෙලා වඩ වඩාත් පරීක්ෂණ කිරීම. ඒ පරීක්ෂණ කිරීම අතිශය වැදගත්. ඒකට පරීක්ෂණ කරන්න යනකොට තියෙන ගැටලු වෙනම අපි සාකච්ඡාවට භාජනය කරන්න ඕන. එතකොට රිසර්ච් at least good research is not only about collection, presentation and descriptions of data but also interpretation of data in order to build theoretical arguments and conceptualization that can generate interest among fellow members of the scientific community and the public, right? එතකොට ඒක තමයි මූලික වශයෙන් අපිට කරන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා අපි පරීක්ෂණ කරන්න ඕන හුදු දෙය පරීක්ෂණ තොරතුරු එකතු කිරීමවත් ඒව යම් විදිහකට ප්‍රසන්ට් කරන විදිහවත් ඒ ගැන විස්තර කතනයක් කිරීමවත් නෙවෙයි මේව හරහා අපි ඒව දත්ත අර්ථකථනය කරලා ඒ අර්ථකථනයෙන් හරහා ගොඩනගන්න පුළුවන් න්‍යායික සංකල්පමය සහ අදහස් මූලික වශයෙන් සොලිඩ් දැනුම කියන එක ගොඩනැගීම තමයි මම හිතන්නේ අපි විසින් කළ යුතුයි. ඒ අභියෝගය අපිට තියෙනවා කියන එක මම මේ වෙලාවේ වඩාත් අවධාරණය කරන්න කැමතියි. එතකොට ඊට අමතරව අපි දන්නවා මේ න්‍යායික සහ සංකල්පීය වශයෙන් හැටියට අපි ගත්තත් අපි ගොඩක් අය කරන ප්‍රතිපත්තිමය සම්පාදනය සහ අපි කියනවා පොලිසි රිසර්ච් and applied research අපි හරි වැදගත්. ඒ කියන්නේ action research වැදගත්. ඒ වගේ පරීක්ෂණ අපි විවිධ අපි විද්‍යාත්මක ක්‍රමවේද පාවිච්චි කරලා අපි කරනවා. මේ පරීක්ෂණත් මූලික වශයෙන් සමාජ විද්‍යාව සහ මානව ශාස්ත්‍ර අධ්‍යයන ශාස්ත්‍රවල අතිශය වැදගත්. එතකොට ඒක නිසා අපිට අවශ්‍ය වෙනවා ඇත්තටම මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා ශාස්ත්‍ර න්‍යායික සහ සංකල්පමය රාමුවන තුලේ ඒ වගේම තමයි ප්‍රතිපත්තිමය පර්යේෂණ ඒ වගේම ප්‍රායෝගික පර්යේෂණ ඒ වගේම බොහොම ක්‍රියාකාරී පර්යේෂණ ඇක්ෂන් රිසර්ච් කියලා ආපු දේවල් පර්යේෂණ කරන ගමන්ම අපි ඒ ප්‍රශ්නවලට අදාළ ප්‍රොබ්ලම්ස් වලට සොලියුෂන්ස් අපි ඉදිරිපත් කරනවා රිසර්ච් ටීම් එකේදී ඒවා වැඩ කරනවා ඒවා සමතයකට පත් කරන්න අපි මූලික වශයෙන් වැඩ කරනවා. ඒ පරීක්ෂණ ගැටලුව ඒ ප්‍රශ්නේ තෝරගෙන ඒකට සොලියුෂන් නිකන් පත්‍රිකාවක් හැට ඉදිරිපත් කිරීම විතරක් නෙවෙයි. ඇක්ෂන් රිසර්ච් වල එන්නේ අපි ඒක ඒ ප්‍රශ්නේ විසඳන්නත් මැදිහත් වෙනවා. ඒ වගේ දෙයක්. ඉතින් ඒවා හරිම වැදගත්. ඒ කියන්නේ අපි වෙනම සාකච්ඡා කළ යුතු දෙයක්. මේ ඇක්ෂන් රිසර්ච් කියන එකත් ලංකාවට අපේ රටට හරිම වැදගත් එකක්. අපි කොයිතාක් දුරකට මේ පරීක්ෂණ වලට මැදිහත් වෙලා ඒ පරීක්ෂණ පත්‍රිකාවක් විතරක් මේ සම්පාදනය කළා නිකන් ඉන්නේ නැතුව ඒව අපිට පුළුවන් ද ප්‍රායෝගිකව මිනිසුත් එක්ක එකතු වෙලා ඒ ප්‍රශ්න විසඳන්න කියන එකත් මම හිතන්නේ අතිශය වැදගත් මැදිහත් වීමක් සමාජ විද්‍යාවන් සහ මානව ශාස්ත්‍ර අධ්‍යයනවල. ඉතින් ඒක නිසා ඇත්තටම අපි කල යුත්තේ අපි කරන පර්යේෂණ හුදු ෆික්ෂනල් දේවල් නෙමෙයි නැත්නම් ඔපිනියන් සම්පාදනය කරන ඒවා විතරක් නෙමෙයි නිවුස් පේපර් ආටිකල්ස් නෙමෙයි ඒවා ඊට වඩා එහාට ගිය දේවල් කියන එක අපි තේරුම් ගන්න ඕන. අපි කරන දැනුම නිවුස් පේපර්ස් හරහා සයන්ටිෆික් දේවල් අපි බෙදා හදාගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි නමුත් ඒවා නිකන් හුදු නිවුස් පේපර් ආටිකල්ස් බවට විතර පත් වෙන්න බෑ. ඒවා නිකන් මේ අපි කියන ෆික්ෂන්ස් නිකන් වෙනත් දේවල් හැටියට අපි ගොඩක් නන් ෆික්ෂන් අප් කරන්නේ නේ. ඒ කියන්නේ එතකොට ෆික්ෂනල් දේවල් බෑ. හිතළු වලින් ලියන්න බෑ. ඒවා සම්පූර්ණ පර්යේෂණ ඥානය පර්යේෂණ ක්‍රමවේදයන් පදනම් කරගෙන සම්පාදනය කරන ඥානය තමයි අපි මූලික වශයෙන් ඉදිරිපත් කරන්නේ. අපිට එක එක හිතළු ඔපිනියන් අපිට හිත හිතා කියන්න මේ දේවල් හරි අමාරුයි. ඒවා විද්‍යාත්මක පදනමක් නැහැ කතන්දර වලට. එතකොට ඒක නිසා අපිට අවශ්‍ය වෙනවා කිසියම් විදියකට අපේ පර්යේෂණ සංවර්ධනය කරන්න යම්කිසි තාර්කික ක්‍රමයක් ඇතුලේ ඒ වහරා අපිට පුළුවන් කිසියම් විදියකට අපේ රටේ හරි ජාත්‍යන්තර ප්‍රජාවේ හරි ඒ පර්යේෂණ වලට උනන්දුවක් තියන අයට මේ පර්යේෂණ මූලික වශයෙන් බෙදා හදා ගන්න ව්‍යාපාර වලට අපේ සංස්කෘතියේ ප්‍රවර්ධනය සඳහා ආර්ථිකය සමාජයේ දේශපාලන අධිකාරියට පුළුවන් බලපෑම් කරන අපේ පර්යේෂණ හරහා පොලිසි සම්පාදන වලට ප්‍රතිපත්ති සම්පාදන වලට අපිට බලපෑම් කරන්න පුළුවන් අපේ පර්යේෂණ හරහා. ඉතින් ඒ වගේ හැම දෙෙම අපේ සමස්තයක් ඇටේට මානව චර්යාව තේරුම් ගන්න සහ ඒ මානව චර්යාව සමාජ ප්‍රගමනයේ සඳහා යොදා ගන්න ඒ මානවයාට තියෙන ගැටලු ප්‍රශ්න වේදත් විද්‍ය කරන ඕගලන් human suffering අපිට පුළුවන් නම් කිසියම් විදියකට ඒව අවම කරන්ඩ අපේ පර්යේෂණ හරහා මනින්දන් ඒක තමයි ප්‍රධානම කාරණාව. ඒක නිසා මේ මිනිස්සු පිළිබඳ අපි වැඩි උනන්දුවක් අපේ පරීක්ෂණ ශාස්ත්‍රයේ තියෙන නිසා ඒක මානව ශාස්ත්‍ර වුණත් සමාජීය විද්‍යාව වුණත් අපිට ඒවට කොදුවේ කියන්න පුළුවන් human sciences කියලා. නැත්නම්
නැත්නම් මිනිස් විද්‍යාවන් කියලා ඕනනම් අපිට කියන්න පුළුවන්. එතකොට අපි මිනිස් විද්‍යාවන් වලට සම්බන්ධලා ඉන්න කොටසක්. ඉතින් ඒක තමයි මෙතෙන්දී වැදගත්ම කාරණාව. එතකොට අවසානයේදී මම මේ සාකච්ඡාවේ එන්න කැමති දැන් අපි එහෙමනම් වැදගත් නම් හැමදේම හොඳ නම් අපි කරන්න ඕන නම් අපි වැදගත් ශේත්‍රයක් නම් අපි මේ විද්‍යාත්මක ඥානය ගොඩනගන ශේත්‍රය ඇතුලේ එතකොට අපි 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 එහෙනම් මේ මොකද අපි කළ යුත්තේ අපි මොකද්ද කරන්න ඕන කියන එක වැදගත් දැන් how do we maximize humanities and social science research කියන එක so මට ඒකදී ඒකින්ද මට මේක ගැන පොඩි පොයින්ට්ස් කීපයක් කතා කරන්න ඕන එකක් තමයි අයි අපි පරේෂණ කරන්න කියන ප්‍රශ්නේ නැවත එන්න ඕන why do we do research right ඒක මොකද පරේෂණ කරන්න අපිට බුද්ධිමය වශයෙන් එක අභියෝගයක් තියෙනවා intellectual challenge එකක් තියෙනවා ඇත්තටම අපිට ඒකෙන් යම් ආස්වාදයක් ලබන්න පුළුවන් අපි කරන වැඩ වලින් අපේ පරේෂණ වලින් අපිට ඒකෙන් ආස්වාදයක්ගෙන ඒකට කැප වෙලා ඒක පිළිබඳ අපිට ඒකෙන් යම් කිසි තෘප්තියක් ලබා ගන්න පුළුවන් නම් මම හිතන්නේ පරේෂණ වලට යොමු වීම අතිශය වැදගත් එහෙම නැතුව පරේෂණ වලට යොමු වෙන එකේ මම හිතන්නේ ටිකක් ඒක උනන්දුවක් නැති යන එක කිසි තේරුමක් නැහැ ඒක මම කියලා තියෙනවා ඊට පස්සේ අපේ සමාජය ඒ කියන්නේ සෝෂල් ස්ටේටස් ඒ කියන්නේ තමයි ඇකඩමික්ස් ලැහැදියට පරේෂකව හැදියට අපි හොඳ පරේෂකව බවට පත් වෙනවා නම් අපේ අපි සම්මාන වලට පාත්‍ර වෙනවා නම් පරේෂණ ප්‍රජාවන් තුල ඒක හරි වැදගත් එතකොට එහිම තමයි પરම්පරාවෙන් પરම්පරාවට මේ දැනුම යන්නේ සම්ප්‍රේෂණය වෙන්නේ ඊට පස්සේ මේ දැනුම අනිත් પરම්පරාවේ නැව අලුත් දැනුමක් මේකට එකතු කරන්නේ එතකොට ඒක අතිශය වැදගත් මොකද ඒ සඳහා තමයි අපිට විශ්වවිද්‍යාලවල වැටුප් ගෙවන්නේ නිකන් උගන්වන්න විතරක් නෙවෙයි නව දැනුම නිෂ්පාදනය කරන්න පරිශ්‍රණය කරන්න මේ පරිශ්‍රණය කරන දැනුම ශිෂ්‍යොත් එක බෙදා හදා ගන්න. එතකොට ඒක වැදගත් අපි ඒක කරනවද කියන එකයි අහන්න තියෙන එක්තරා බැරෑරුම් ප්‍රශ්නයක්. ඉතින් ඒක මං හිතන්නේ වැදගත්. එතකොට ඒකෙදී අපි ඊට අමතරව අපේ ජීවන මාර්ගයක් හැටියට මිනිස්සු පරිශ්‍රණය කරන මොකද ලයිලුත් මේ වෙනම පරිශ්‍රකයෙ ඉන්නෝ. ඒගොල්ලෝ කරන්නේ පරිශ්‍රණය විතරයි. පරිශ්‍රණ නිලධාරීන්. ඉතින් මේ වගේ අය ඉන්නෝ. ඒ වගේම අපිට අපේ ප්‍රොෆෙෂනල් ප්‍රෙෂර් එකක් තියෙනවා අපිට රිසර්ච් කරන්න කියලා. හරි අපේ විශ්වවිද්‍යාලෙන් අපිට රිසර්ච් ඇලවන්සස් දෙනවා රිසර්ච් ගැන රෙකග්නිෂන් එකක් තියෙනවා එතකොට රිසර්ච් ගැන අපි බලනවා ප්‍රොමෝෂන් වලදී ඉතින් මේ හැම එකකදීම අපිට පොඩි ප්‍රෙෂර් එකක් තියෙනවා පරිශ්‍රණය කරන්න ඕනේ කියලා එතකොට ඒකත් එක්තරා විදිහකට ඒ එක රීසන් එකක් වෙන්න පුළුවන් ඇයි අපි රිසර්ච් කළ යුත්තේ කියන ප්‍රශ්නෙට නැත්නම් අපි පරිශ්‍රණ හරහා අපිට උපාධියක් ලබා ගන්න ඒ කියන්නේ පරිශ්‍රණ පදනම් කරගත් උපාධි අපි තියෙනවා අපේ BA උපාධියක් වෙන්න පුළුවන් MA උපාධියක් වෙන්න පුළුවන් MPhil එකක් වෙන්න පුළුවන් PhD එකක් වෙන්න පුළුවන් දැන් මේවා හැම එකක්ම ඇත්තටම උපාධි ගන්න අපි අනිවාර්යයෙන්ම පරේක්ෂණ කළ යුතුයි. එතකොට පරේක්ෂණ කරනවා අපි උපාධි ලබා ගන්නත්. එහෙම නැත්තම් සමස්තයක් හැටියට ගත්තොත් අපි විද්‍යාර්ථියෝ හැටියට ශාස්ත්‍රඥයෝ හැටියට අපේ විශ්වවිද්‍යාලවල ඉන්න අපි සාමාන්‍ය ඇකඩමියක ඇතුලේ තියෙන කතාවක් මම ඔයගලන්ට කියන්න කැමති publish or perish කියන අදහස. එකෝ පල කරන්න එහෙම නැත්නම් නැති වෙලා යන්න. හරි. දැන් අපේ රටේ වෙලා තියෙන ප්‍රශ්නේ තමයි මට මගේ තියෙන නිරීක්ෂණ උඩ හැබැයි පබ්ලිෂ් නොකරද්දි පෙරිෂ් වෙන්නේ නැහැ. පබ්ලිෂ් නොකරාට නිකන් ඔහෙ ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඒක තමයි තියෙන ගැටලුව. ඒ කියන්නේ අපිට අභියෝගයක් නැහැ. අභියෝගයක් නැහැ. ඒ කියන්නේ අභියෝගයක් ප්‍රෙෂර් එකක් නැහැ. දැන් මේ විදේශ රටවල් වල Taman හරියට අධ්‍යයනය කරලා ඒ අවුරුද්දට හරි අවුරුද්දකට හරි ඉදිරිපත් කරේ නැත්නම් පරේෂණ දේවල් ඒ ගුණංගේ ඉන්ක්‍රිමන්ට්ස් දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට සමහරලාට අයින් කරලා දානවා ශාස්ත්‍රීය වැඩවල වලින්. ඒගොල්ලන් ජොබ් එකකින් උත් අයින් කරන සමහරලා ටෙනු එකෙන් අයින් කරලා දානවා. දැන් එහෙම ප්‍රෙෂර් එකක් ලංකාවේ ඇතුලේ නැහැ. එහෙම නැති තාක්කල් ලංකාවේ හොඳ පරිශ්‍රණ සංස්කෘතියක් ඇති කරගන්න පුළුවන් ද කියන එක මම දන්නේ නැහැ. ඒ කියන්නේ කල්පනා කළ යුතු කාරණාවක්. ඒකට පබ්ලිෂ් ඕ පෙරිෂ් කියන එක අතිශය වැදගත්. එතකොට දැන් ඕනම ශාස්ත්‍රඥයෙක් සාමාන්‍ය විශ්වවිද්‍යාල එකට එකිනෙකාට හම්බුනම් පස්සේ අපි අහන ප්‍රශ්නයක් තමයි සාමාන්‍ය ශාස්ත්‍රීය ලෝකයේ what do you do මොනවද මේ දවස්වල කරන්නේ මේ දවස්වල මොනවද කරන්න කියලා අහන්නේ නිකන් මේ වෙන කතන්දර අහන්න නෙමෙයි මේ දවස්වල මොනවාරි පොතක් කියවනවද මේ දවස්වල මොකක්hari පරිශනාවක් කරනවද පරිශනාවයකට යම් කිසි දෙයක් එක්ක පරිශන සැලැස්මක් හදනවද පරිශනාව ඉල්ලන ග්‍රාන්ට්යක් ඉල්ලන්න වැඩ කරනවද එහෙම නැත්නම් පරිශන පත්‍රිකාවක් ලියනවද පොතක් ලියනවද අන්න එහෙම උත්තරයක් තමයි බලාපොරොත්තුෙන් අහන්නේ what do you do ප්‍රේමකුමාර this days එතකොට ඇහුවම පස්සේ මට එකක් මොකක් හරි තියෙන්න ඕන කියන්න. එහෙම නැත්නම් කියනවා I don't do much of but I read some books කියලා අඩුවනේ කියනවා. දැන් මෙන්න මෙයාගේ අහවල් අයගේ මම මේ දවස්වල පොත් කියමින් යන්නේ කියලා. එතකොට ඒ වගේ අර පරිශන සංස්කෘතියක් විශ්වවිද්‍යාලවල ඇති කරනකොට
अवश्य मेन मे कारण एक अभी पब्लिश करना पब्लिश नो अट एक जीवते शास्त्रज्ञ पब्लिश पेरिश पब्लिश कर निका अनावश्य पब्लिकेशन नहीं पब्लिकेशन अभी करो एक इंटरेस्ट ऑफ डूइंग रिसर्च की अतिशय वेदगा एडमायर ऑफ अदर्स रिसर्च अभी रिसर्च कर विशेष निवर्दी मार्गे पेनलाधि मार्गे पर्यशन करो संपूर्ण हास् क्रिटिसिज्म डेवलपिंग फिलोसॉफिकल थियोरेटिकल मेथोडोलॉजिकल पर्सपेक्टिव Human Sciences Research. अतिशय वेदगत नॉलेज अपडेट नॉलेज अपडेट करमंकर पर्यशन नॉलेज अपडेट करवाश्य शार्प एनालिटिकल माइंड अनेक अतिशय वेदगत अभी बहुम विश्लेषणात्मक माइंड अभी मन सदागा प्रश्न यम देवल दार्शनिक एनालिटिकली बलानी कहुमद कारण एक अतिशय वेदगत अभी सन्नद्धवीम आवश्यक एक शार्प एनालिटिकल माइंड डेवलप करगा तो अपीट दत्तकोच्चर अब पेन मे दत्त मतुन पिंतूर मुका शार्प एनालिटिकल माइंड डेवलप करगा मुझे दत्त अभी हम एनालिटिकल माइंड अभी हर अमार पारेषण हरियट इवरकरांग स्किलफुल विथ एकेडमिक राइटिंग अनेक वेदगा मम इतने भाषा प्रश्न नह मेतन मेतन सिंगल भाषा में लिवत दिमल भाषा में लिवत इंग्लिश भाषा में लिवत अत्र शास्त्रीय भाषा लिवीम अतिशय वेदगा एक निगम नावकता लियन लियन बेह शास्त्रीय भाषा किंग लिवीम अतिशय वेदगत एक स्किल डेवलप कर एक वकबुलर विषयान भाविता कर संकल्प पावचिक्री अतिशय वेदगत एक वेनम शास्त्रीय अकेडमिक राइटिंग के लेखक तीन अन्न एक प्रभु प्रभुन कर अतिशय वेदगत की मम्मी विलावे वोट संधान कर पब्लिश विथ रिप्यूटेड इंटरनेशनल लोकल पब्लिशर्स But certainly not with the third class predatory publishers or self publication idi meka thabi wedagath gana api kiyana api parayeshana karala thiyena mama mechchara publish karala thiyena mage mechchara list ekak thiyena mama mehema mehema kene karime kila tamanta self boost karaganna pulan ona kenekuta haba namuth e publication kohida karala thiyena kiyana ka athishaya wedagath etakota mama kiyanne hama kenatama me jaatyantara washeen pal karanna ona kiyala haba aduma gana jaatyantara जात्यांतर शास्त्रीय लोकेट प्रविष्टवीम अतिशय वेदगत विश्वविद्यालय का आचार्य वर्य महाचार्य वर्य किलाम नत्तम रिकग्निशन नत्तंग एक प्रश्नार्थ कितने मत कर जात्यांतर संग्रावल पोत्पत्वल जात्यांतर पब्लिश करण प्रधान पेले प्रेसवल पब्लिश किरीम अतिशय वेदगत संबनावट पात्र नाम ये प्रेस के तमंट इनवैट कर तमंग शास्त्रीय लोकेट प्रविष्ट उना के धनगा पुलवांग आयतन वोट आराधना कर पोतट चैप्टर का लियान मे मे पोतती मे लियान खेमती उदाहरण लंका संबंध रिपोर्ट पब्लिश कर इल्ली मेंड पुलुवांग जात्यांतर संबानावट पात्र वेच्च प्रेस वलिंग विशेषयेन्म तमंग यम्किसी रेप्युटेशन एकक
ජාත්‍යන්තර වශයෙන් අත්පත් කරගෙන තියෙනවා මම මේ සරල උදාහරණයක් ඇටියට කිව්වේ මම ගැන මූත් කියන නෙමෙයි නමුත් ඒ වගේ අර මේ ජාත්‍යන්තරව පළකිරීම සහ ජාත්‍යන්තර ජාත්‍යන්තර විෂයන් විෂය ප්‍රමාණිකයන් සමග ගනුදෙනු කිරීම ඔවුන් අතර අදහස් වමාරු කර ගැනීම ඔවුන්ව සම්මන්ත්‍රණවලදී හමු සමු වීම මේ හැම දෙයක්ම අතිශය වැදගත් අපේ දැනුම මූලන්ද ඒ වගේම තමයි අපි ඇත්තටම අර දැන් අදහසක් තියෙනවා ප්‍රෙඩේටරි ජර්නල්ස් වල පළ කරනවා කියලා අර ලෝකෙ පිළිගත්ත නැති සාමාන්‍ය මුදල් ගෙවල පුළුවන් පළ කරගන්න මිගන් ඒගොල්ලෝ අද යවුවොත් සතියකින් පළ කරනවා ඒ වගේ ඒගොල්ලන් අර සාමාන්‍ය ක්‍රියාවලියක යන්නේ නැහැ ඒගොල්ලෝ බලන්නේ නැහැ රිවිව් වලට යවන්නේ නැහැ හරියට ඒක බලන්නේ නැහැ කොයි විදිහටද මේක කරගෙන යන්නේ ඒ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා එතකොට අන්න ඒවා ටිකක් අපි හොයලා බලන්න ඕන අපේ අපිව ශාස්ත්‍රීය වශයෙන් මිනිස්සු පිළිගන්නේ අපි ප්‍රෙඩේටරි ජර්නල්ස් වල විතරක් පළ කරොත් ඒ කියන්නේ මේ ප්‍රෙඩේටරි ජර්නල් වල පළ කරන්නම එපා ඒ කියන්නේ ඒව ඒව ගණන් ගන්න නැහැ ලෝකේ එතකොට තමන් කොතරම් නම්බර් එකක් තමන්ගේ තිබ්බත් පබ්ලිෂ් කරපුවා වැඩක් නැහැ ඒව ප්‍රෙඩේටරි ජර්නල්ස් නම් එතකොට ඒකෙන්ද අපි ශාස්ත්‍රීය වශයෙන් හොඳ දේවල් මතු කරොත් ලිව්වොත් ඒව පළ කරන්න ඕන තරම් ලෝකේ ඉතාම වැදගත් පබ්ලිෂර්ස් ලා ඉන්නවා ඒගොල්ලෝ ඒව ගන්නවා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ඒක ලංකාවෙත් තියෙනවා ඒක ඇත්තටම විදේශ රටවල් වලත් තියෙනවා ඒකින්ද මම තරුණායට විශේෂයෙන්ම උනන්දුවෙන් කියන්නේ ඔගොල්ලෝ ජාත්‍යන්තර සංගරාවලට ජාත්‍යන්තර ප්‍රකාශකයොත් එක්ක එකතු වෙලා තමන්ගේ දේවල් කරන්න ලංකාවේ හැටියට මම හිතන්නේ පළ කරත් ප්‍රශ්නයක් නැහැ දේශීය වශයෙන් ඒ දැනුම බෙදහැරීම අතිශය වැදගත් මොන භාෂාවෙන් වුණත් ඒ ශාස්ත්‍රීය ගුණය ආරක්ෂා කරමින් ඒ පරිශන කරලා ඒ ඒ ඒ පොතපත සංගරා වලට ආටිකල්ස් චැප්ටර්ස් ලියන්න කියන එක මම මේ වෙලාවේදී ආරාධනා කරනවා මොකද සමහර දේවල් වල මූලික තාක්ෂණික දේවලුත් නැති බව මට පේනවා සමහර ලෝකල් ජර්නල්ස් දිහා බැලුවම පස්සේ ඒ වගේ ඒ තාක්ෂණික කරුණුවත් හරියට සැලකිල්ලට භාජනය කළා නැහැ ඒ පරිශන පත්‍රිකා වල ඉතින් ඒ විදිහේ පත්‍රිකා පළ කරන්න අරකයි එහෙම කරන්න කරන්න අපිවම තමයි පල්ලෙහාට වැටෙන්නේ ඉතින් ඒකින්ද අපි වඩාත් හොඳ සමාජ මානව විද්‍යා සමාජ විද්‍යාවන් අදාළ දැනුමක් නිෂ්පාදනය කරන්න ඕන නම් ඇත්තටම අපි ඔය කියන දේවල් ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕන අනිත්ක තමන්ම පබ්ලිෂ් කරගන්න එක කිසිම තේරුමක් නැති වැඩක් ඒ කියන්නේ තමන්ම පබ්ලිෂ් කරගත්තම තමන්ට ඕන එකක් ගාලා තමන්ට කරන්න අයිතියක් තියෙනවා හැබැයි එහෙම පබ්ලිෂ් කරන එක තේරුමක් නැහැ කාගේරි ආරාධනාවක් නැතුව තමන් ලියන දෙයක් කවුරු හරි පබ්ලිෂ් කරන්න කැමති නැත්නම් එතනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඉතින් ඒකත් අපි සැලකිල්ලට භාජනය කරන්න ඕන ඒක සිංහල භාෂාවෙන් ලිව්වත් දෙමළ භාෂාවෙන් ලිව්වත් මොනෙන් ලිව්වත් කවුරු හරි ප්‍රෙස් එකක් අපිට එකතු වෙන්න ඕන ඒ කියන්නේ ප්‍රකාශකයෙක් ඉදිරිපත් වෙන්න ඕන අපේ ප්‍රකාශන මේව කරන්න තමන්ගේම ප්‍රකාශනවල තමන්ම ප්‍රකාශනය කරගන්න ඕන නම් එතනත් යම්කිසි ගැටලුවක් තියෙනවා කියන එක මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි අවසාන වශයෙන් අපි කොහොමද අර කිව්ව ප්‍රශ්නෙට උත්තර හොයන්න කියන එක අපි පේනවා how do we maximize humanity social science this is my last slide මේක අපිට අපේ ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් මම අඳුරගත්තා මේක නේ ඇඩ් හොක් එකක් මේක ඕන කෙනෙකුට මේක ලිස්ට් එක වැඩිපුර ඕනනම් එකතු කරන්න පුළුවන් මේකට මට තේරිච්ච දෙයක් තමයි සමාජීය විද්‍යාව සහ මානව විද්‍යා මානව ශාස්ත්‍ර ශාස්ත්‍රයේදී තියෙන එකක් තමයි ප්‍රධාන දෙයක් තමයි lack of interest in research අපේ පරිශන පිළිබඳ අපේ තියෙන කුසීතභාවය කියන එක වැදගත් කාරණාවක් ඒක අපි සාකච්ඡාවට භාජනය කළ යුතු මම විස්තර කරන්න යන්නේ නැහැ දෙවෙනි එක තමයි lack of training in conducting scientific research තව එකක් මට පෙනිච්ච දෙයක් තමයි විද්‍යාත්මක පරිශන කිරීම සඳහා අපිට තිබෙන පුහුණුවේ විශාල අඩුපාඩුවක් තියෙනවා දැන් මේක අපි ඇඩ්‍රස් කළ යුතු ප්‍රශ්නය ඒක මතක තියාගත යුතු කාරණාව දෙකක් conducting promotion oriented limited research ඒ කියන්නේ තමන්ගේ ප්‍රොමෝෂන් සඳහා පමණක් අවධානය යොමු කරමින් පරිශන කිරීම කියන කාරණාව පැහැදිලිව පේන දෙයක්. ඉතින් ඒකේ ඒ ඒ ඒ සින්ඩ්‍රෝම් එකෙන් ඒ මානසික තත්ත්වයෙන් අපි ගැලවීම අත්‍යවශ්‍ය කාරණාවක් හැටියට මම මේ වෙලාවේදී මතු කරනවා තමන්ගේ හුදු පැවැත්ම සඳහා තමන්ගේ ප්‍රොමෝෂන් එක සඳහා පමණක් පරිශන කරලා නිකන් ඉන්න එපා. ඒ සඳහා පරිශන යොමු කරන්නත් එපා. තමන් පරිශන හැටියට දිගටම පරිශන කරන්ද ඒ පරිශන වැදගත්. දැගුලන්ට කියන්න පුළුවන් ඕන එකක දෙයක් තමයි මම මහාචාර්ය ධූරේ ගත්තාන් පස්සේ වැඩිපුරම මම පබ්ලිෂ් කරලා තියෙන්නේ. ඒක කියන්නේ තමන් ඉන්ට්‍රස්ට් නම් රිසර්ච් වලට ඒ පරිශන අනිවාර්යෙන් තමන් කරනවා. ඒක අපේ ජොබ් එකේ පාර්ට් එකක්. අපි කළ යුතුයි. ඒක ඉන්ට්‍රස්ට් එකක් අපේ. ඉතින් ඒක නිසා අපිට කියන්න බෑ නතර වෙන්න බෑ කියලා සාමාන්‍ය තියෙනවා. දැන් සමහර අය කියන තමන්ගේ ප්‍රොමෝෂන් එක ලැබුණාන් පස්සේ ආ දැන් මට රිසර්ච් කරලා වැඩක් නැහැ. දැන් මම හරි කියලා එහෙම ඉන්න බෑ. ඒක වැරදි අදහසක්. ඒක වැරදි උපකල්පනයක් මං හිතන්නේ.
अभी विश्वविद्यालय इन्होन धनम निष्पादने क्रीम कलम युत नत्ना विश्वविद्यालय यार पब्लिशो पेरिश्कन अदास्तमेंगे वेन लोके वेन विश्वविद्यालय जीवत्न अमार मम कि मेवेलावे अभी पुनः इनएडिक्वेट स्किल इन एनालिटिकल एकेडमिक राइटिंग तवैक मैं मे पेत अभी दीवन करें एनालिटिकल अभी विश्लेषणात्मक ज्ञान सह शास्त्रीय लिवीम राइटिंग बल अपे दुर्लता तीन अन्न अभी दीवन करो न अभी मैक्सीमाइज करोना ह्यूमन डिसेंस सोशल रिसर्च एक तव कथा लैक ऑफ इंस्टीट्यूशनल सपोर्ट एंड रिकग्निशन तवैक पर्यवेक्षण करना आयुधन रिकग्निशन हर अडवी एगुलांटे लुक लुक लेड दाने के तमें बांधने परेशन का गिनाव तेकट गए का अप्रूव करने उड़ा कल्याण वा वैध करने देने ने रोक करनो एक ने परेशन वाले सुदुसु परिसर या आयतन वाले निर्माण निर्मा तेकरा विधि के टे अरे डिस्करेज करना समाहर होंदिन परेशन कराने इन्नोन आया एकत मंगिताने अभी पुलवांतरंग හොඳට පරිශන සඳහා සුදුසු වාතාවරණයක් විශ්වවිද්‍යාලය ඇතුලේ සහ පරිශන ආයතනවල ගුණ නැගීම අත්‍යවශ්‍ය කියන කාරණාව තියෙන්න ඕනේ. ඒ වගේම හොඳ රෙකග්නිෂන් එකක් තියෙනවා. මම දන්නවා සමහර විශ්වවිද්‍යාලවල පටන් ගන්න තියෙනවා මේ වෝඩ් සිස්ටම් අරම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිස සභාවන් පටන් ගන්න තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් දැන් ටික ටික ඉස්සරහට එනවා. ඉතින් ඒ වගේ මම හිතන්නේ හොඳයි එහෙම අපි සංස්කෘතිය ගොඩනගන එක. ඉතින් ඒක නිසා මේ ඉන්ස්ටිටියුෂනල් සපෝට් එක කියන එක අතිශය වැදගත්. लैक अनेक प्रधान कारण लैक ऑफ फंडिंग पारेषण सदा विशेष समाज विद्यावन सह मानव शास्त्र अध्ययन शास्त्र वाले तीन एक अर मुद लभीम इतरम होमट्टमक नह अभी इतर भागनयानो एक साकच्छायानो पारेषण सदा वैडी मुदल प्रमाण भागन गन्न जात्यंतर वशेनु राज्य वशेनु सीरियसली गांडो ना मेवा मे मे क्या अपी तो उदाहरण कहते का होता अपी तो पारेषण पत्र का बलन ना हो एक सीरियस अपी के मु पारेषण में अपी तो आउट थे में एब्स्ट्रैक्ट के का अपी होंदे तो बलन डो ना दें नेतु हितवाद काम वाले ठहरी मनोठहरी बालुवत प्रश्न अभी वरदी आदर्श अहवल प्रश्न तरुण परंपरा नोमगे अभी अत्यावश्यक मम्मी वरीपुर अवधान कलचर का औुट वरिकरा not much interested in multidisciplinary research idi eka hari wedagath api ara man kalin kiyuwa wage me adasa api puluwan tarang antar visheika pareshana gana unanduwak dakkanna ape taruna paramparawa na subhayika vidyawan ayath ekkat sambandhenna ona ekalot ekkat adahasu dasu umaru karagannna ona e widiyata api anikut vishayan ekkat ekathu vela ma hitanne multidisciplinary research puluwan tarang lankawa promote karanna प्रमाण हरि भाषाव अतिशय वेदगत मुखद पारेषकोट चिंतक जात्यांतर धनम निष्पादने भाषा पिलिबंद प्रमाणिक अभी अवबोधे हरि अमारेक् अभी धनुम उमार करगा हेम उमार करगा बेरून अभी तामत्म अरे मेडियो तत्र पत्ते अभी लाज लोकेट अभी विवृतवेन्न हेम प्रश्न कतिवेन्न बोलवा
ඉතින් ඒක නිසා අර භාෂාව ඉතින් අපි තේරුම් ගෙන ගන්නම ඕන කිය යුතු කරනාවක් මම වුණත් එහෙමයි කියලා දිනේ මගේ අම්මා තාත්තා ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් පවුලකින් ආපු කෙනෙක් නෙවෙයි මම හැබැයි නමුත් මම ඒක මම ඒ අභියෝගේ තේරුම් අරගෙන මම දැනගත්ත මගේ ඥාන සාපාප සා පිපාසේ මූලික වශයෙන් සම්තරපණය කර ගන්නව නම් භාෂාව අනිවාර්යයෙන් ඉගෙන ගන්න භාෂාව කියවන්න පුළුවන් කම නැහැ භාෂාව ලියන්න පුළුවන් කමක් තියෙනවා එහෙම නැතුරුත් කරන්න බෑ කියන එක තේරුම් ගන්න ඕන අපි මේ කොදෙව්ව ඇතුලේ ඉන්න අය හැටියට කොදෙව්වෙන් පිට ලෝකය තේරුම් ගන්න නම් ජාත්‍යන්තර භාෂා මූලික වශයෙන්ම දැන ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් ඒක නැති වුණොත් අපිට අර එක්ස්පෝෂර් එක සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙනවා කියන එක තමයි මම මට පේන කාරණාව අනිත් එක තමයි ඔපචුනිටි ෆෝ ට්‍රේනින් අපේ තරුණ අයට විදේශීය රටවල් වල පුහුණුව ලබා දීම ආධිමාරින් කළ යුතුයි ඒට අවස්ථාව ලබා දෙන්න ඕනේ ඒක අතිශය වැදගත් කාරණාවක් ඒ වගේම තමයි ජාත්‍යන්තර පර්යේෂකයන් එක්ක කොලැබරේටිව් රිසර්ච් ප්‍රොජෙක්ට්ස් අපි පටන් ගන්න ඕනේ එහෙම තමයි ඇත්තටම මම ජීවිතේ ගොඩක් වැඩ කරගෙන යන නිසා කරමින් ඉන්නේ ඒ විදිහට ඒවට අපිට අවශ්‍ය කරන යම් යම් පදනම් අපේ ලැබුණා ඉතින් ඒවට අපිට උදව් කරපු ආචාර්ය මහාචාර්යවරුන්ට මේ වෙලාවේ සී කරනවා ඉතින් ඒ වගේ තමයි දැන් අපිත් කරන්නේ ඒ වගේම දේවල් තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් පුළුවන් තරම් අර ඒ වගේ කලබරේට් සහ ජාතික වශයෙන් උත් අපි අනිකුත් විද්‍යාඥයොත් එකට එකතු වෙලා කරුණ ලබන පර්යේෂණ වලට අපි පුළුවන් තරම් යොමු වීම අත්‍යවශ්‍ය කාරණාවක් ඉතින් ওই කාරණා ටික තමයි මට ඇත්තටම මේව කරන්න පුළුවන් ඉන්නේ දැන් මේ මේක සම්බන්ධව තව කාට හරි තව තව දේවල් මේකට ඇඩ් කරන්න පුළුවන් අපේ සාකච්ඡාවේදී ඉතින් ඒක නිසා මම හිතන්නේ මම මෙතනින් මගේ අදහස් දැක්වීම නතර කරනවා අපිට පුළුවන් මේක සාකච්ඡාවක් හැටියට අරගෙන යන්න මම හිතනවා මම යම් කිසි සාධාරණත්වයක් මේ මාතෘකාව සම්බන්ධයෙන් අද ඉදිරිපත් කරයි කියලා ඔබ මේ වල සහභාගී වීම සහ ඒකට මට හැඳුම්කන් දීම පිළිබඳ මම ස්තුතිවන්ත වෙනවා බොහොම ස්තුතියි මාචාර්යතුමනි මම හිතන්නේ ප්‍රශ්න කීපයකට අපිට පිළිතුරු දෙන්න වෙලාව තියෙනවා අපි ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න අවස්ථාව දෙන්න